සුපින් බර උදෑසනක් ඔබ සැමට සිරස FM පන්සිල් මලුව මෙහෙවන අපට බොහෝ දෙනෙක් දුරකතන ඇමතුම් දීලා විමසනවා කොහොමද මට පැවිදි ජීවිතයට ඇතුළත් වන්න පුළුවන් පූජ්‍ය රාජකීරියේ අරියඥාන ස්වාමින්ද්‍රයන්න් වහන්සේගෙන් අපට මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගන්න පුළුවන්ද මෙන්න මේ වගේ විමසීම් රාශියක් පහුගිය කාලේ සිරස FM පන්සිල් මලුවට යොමු වුණා ඉතින් කල්පනා කළා අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේගෙන් මේ කාරණය පැහැදිලි කරගන්න ජීවිතය කලකිරීම ගිහිගේ පාවීම මේ කියන කාරණා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂයක් පුරාවට පෙරුම් දම් පුරා අවබෝධ කරගත් ඒ සම්බුදු දහම පවතින මේ බුද්ධ ශාසනය තුලදී ගලපා ගන්නෙ කොහොමද ගිහිගේ නික්මී සිවුරු දරන්නට ඔබ සුදුස්සෙක් වන්නේ කොහොමද අන්න ඒ කාරණය අපි අපේ ස්වාමීන් වහන්සේගෙන් මේ මොහොතේ පැහැදිලි කරගනිමු මෙහෙමයි දරුවෝ කවුරු හරි මට පැවිදි වෙන්න ඕනේ කියන කාරණය කිව්වොත් ඇහුවොත් ඊට පහසුකම් සොයලා දෙන්න කිව්වොත් නෝන අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ නමුත් පැවිදි වෙන දරුවා කවුරු වන් වේවා යා තරුණ වයසේ කෙනෙක් වේවා මෙදිවිය වෙන කෙනෙක් වේවා ඒ තරුණ දරුවා දැනගන්න ඕනේ පැවිදි වෙනවායි කියන කාරණය මේ ආවේගශීලී භාවය තුළ ආස්වාදයේ තුළ ගන්නා වූ තීරණයක් වෙන්න බෑ මන් දැකලා තියෙනවා තරුණ පක්ෂය මේ ආස්වාදයේ තුලින් සමාජයට ගිහාම නෝනා ස්වාමින්වහන්සේලාට අප්‍රමාණ පිළිගැනීමක් තියෙනවානේ ජනතාව වට කරගෙන ඉන්නවා ජනතාව සාදුකාර දෙනවා ජනතාව හා පිළිගැනීමක් තියෙනවා ඉතින් මේවා දකිද්දී නෝනා එකපාරට පැවිද්ද කෙරේ ආස්වාදයක් ඇති වෙනවා ඒක පැවිද්දේ ආස්වාදයක්ද කියන කාරණය පිළිබඳව තමා විසින් තමා තීරණය කරගන්න ඕනේ ඒක මට අපිට කියන්න බෑ ආස්වාදයක් තිබ්බොත් ආදීනවයක් තියෙනවා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ආස්වාදයක් තිබ්බොත් ආදීනවයක් තියෙනවා ඒක ස්වාමින්වහන්සේ කෙනෙක් ඇවිල්ලා කිව්වා මොකද මං දැක්කා උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ සාර්ථක නැහැ මම දැක්ක දෙයෙන් උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය ඥායපටිකම් වන්න ගුණය උන්වහන්සේ තුල සාර්ථකව නැහැ නමුත් උන්වහන්සේ පැවිදි වෙලා අපි කියමු අවුරුදු 10ක් වෙනවා උන්වහන්සේම කියනවා උන්වහන්සේ පැවිදි වුණේ උන්වහන්සේ කොළඹ ආයතනයක රාජකාරී කර කර ඉඳලා තියෙනවා නැවතිලා ඉඳලා තියෙන්නේ මේ නවාතැන්පලක එකපාරටම රැක එයාට එකපාරටම දැනීමක් සකස් වෙලා මම පැවිදි වෙන්න ඕනේ කියලා. ඒතොර පැවිදි වෙන්න ඕනේ කියලා පහුවදා උදේ මෙයා ලිපියක් ලියලා සේවය අවසන් කරන ලිපියක් ලියලා ලිපිය දීලා නෝනා එයා ගිහිල්ලා පැවිදි වෙලා. තව දවස් 3යිලු තිබ්බේ වැටුප ගන්න. වැටුපවත් ගරගෙන නැහැ. එයා ඒක නෝනා ආස්වාදයකින් අරන් තියෙන්නේ. එයා හිතනවා එයාට එකපාරට පැවිදි වෙන්න දැනීම සකස් උනේ මොකක්කෝ ලොකු බලයකින් මොකක්කෝ ලොකු ශක්තියකින් නැත්තම් මොකක්කෝ නොපෙනෙන බලවේගයක හාස්කමකින් කියලා. අනේ මේ තරුණයා පැවිදි වෙනවා නෝනා මං කිව්වම් ස්වාමීන් වහන්සේ ඇයි ඔබ වහන්සේ එච්චර කලබල වුනේ? නමුත් උන්වහන්සේක කලබල වීමක් කියලා දකින්නේ නැහැ. උන්වහන්සේ දකින්නේ මොකක් හරි ආශ්චර්යයක් නිසා උන්වහන්සේට එක පාට අර දැනීම සකස් වුණා කියලා. ඉතින් මං කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තිබුණා මේ දැනීම සකස් වුණා නම් එන ඔබ වහන්සේගේ අම්මා ජීවතුන් අතර ඉන්නවා තාත්තා ජීවතුන් අතර ඉන්නවා. අනේ අවසාන වරට කියලා අර දවස් 3 ඉඳලා වැටුපාරගෙන මාසේ ඒ වැටුපෙන් අම්මා තාත්තව සතුටු වෙන්න මොනවාරි දීලා තෑග්ගක්වත් දීලා එන්න තිබ්බා ඔබ වහන්සේ එතන ආව නම් ඔබ වහන්සේට මීට වඩා ශක්තිය තියෙනවා. එතකොට දැන් තරුණ දරුවා පැවිද්දට එකපාරටම යොමු වෙන්නේ ආස්වාදයේ තුනේ. ඒ නිසා මම කෙනෙක් මගෙන් පැවිදි වෙන්න කියලා අහලා මගෙන් විස්තර ඇහුවොත් මං කියන්නේ පුතේ ඔබ පැවිදි වෙනවා නම් ගිහි ජීවිතේ කලකිරීම ගැන හිතලා විතරක් පැවිදි වෙන්න එපා. පැවිදි ජීවිතේ කෙරෙහි කලකිරීම ඇති කරගන්න. මොකද මේ පැවිදි ජීවිතේ නিত্য වූ දෙයක්ද? අනිත්‍ය සංස්කාරය. මේකත් වෙනස් වෙලා යනවා. මේකත් ආස්වාදයෙන් පැවිදි වුණොත් ආදීනවයක් බවට පත් වෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට මං කියන්නේ ගිහි ජීවිතේ කලකිරෙනවා වගේම මේ පැවිදි ජීවිතේ කෙලෙත් කලකිරෙන. සංසාරේ මම පටිච්ච සමුප්පන්නව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධෝත්පාද කාලවල ඉපදිලා. අබුද්ධෝත්පාද කාලව මොකද අබුද්ධෝත්පාද කාලවලත් පැවිද්ද තියෙනවා. තෙරුවන් නැති වුණාට මිත්‍යා දෘෂ්ටික පැවිද්ද. මේ බුද්ධෝත්පාද කාලවල අබුද්ධෝත්පාද කාලවල මම ඉපදිලා මම පෙරෙව්වා වූ කසාවන් චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා නෝනා. ඒසා මහා චීවර හන්දක් පටිච්ච සමුප්පන්නව මම පොරවල තිනවා. එහෙනම් ඒසා චීවර කන්දක් පෙරෙව්වත් නෝනා මං කවදාක්වත් ඒ උතුම් පැවිද්දෙන් ගත යුතු
සැබෑ අර්ථය ජීවිතයට අරගෙන නැහැ. ඒ උතුම් අර්ථය උපයෝගී කරගෙන පැවිද්ද උපයෝගී කරගෙන ඥායපටිපන්න ගුණය විමුක්තිය කියන කාරණා අපි සාක්ෂාත් කරගත්තේ නැහැ. ඒ නිසා නිරේතුරුවම නොනා භික්ෂුවක් හැටියට මම මගේ පැවිද්ද කවදාක්වත් ජයග්‍රහණයක් කියලා දකින්නේ නැහැ. මේ මොහොතේවත් මාළඹුවා වූ මේ පැවිද්ද ජයග්‍රහණයක් කියලා මම දකින්නේ නැහැ. ජයග්‍රහණයක් කියලා දැක්කොත් පරාජයක් එතන තියෙනවාමයි. මොකද ජයග්‍රහණය කියන්නේ අනිත්‍ය ධර්මතාවය. අපේ ස්වාමීන් වහන්ස ජයග්‍රහණයක් තිබෙනවා නම් එතන පරාජයකුත් තිබෙන බව ඔබ වහන්සේ පැහැදිලි කළා. අපේ ස්වාමීන් වහන්ස සංසාරයෙන් එතර වීම ජයග්‍රහණයක්. සංසාරයෙන් එතර වූ විට එතන ජයග්‍රහණයක් තිබෙනවා නේද ස්වාමීන් වහන්ස? මෙහෙමනේ දරුවෝ සංසාරයෙන් එතර වුණා කියන කාරණයක් කියන කාරණේදී කවුරු හරි හිතනවා නම් මම සංසාරයෙන් එතර වුණා කියන කාරණේ පුතේ ඒක එතනම සක්කාය දිට්ඨියෙන් පිරිච්ච තැනක්. ප්‍රශ්නේ විග්‍රහ කරද්දී මොකද මම මේ ප්‍රශ්නේ සමාජයට විග්‍රහ කරන්නේ? මේ ප්‍රශ්නේ සමාජයට විග්‍රහ කරද්දී මම එහෙම විග්‍රහ කළොත් එහෙම පුතේ එතන තියෙන මහා සක්කාය දිට්ඨිය කන්දක් විතරයි. ඒ නිසා දරුවෝ මගේ පැවිදි ජීවිතේ මං ජයග්‍රහණයක් කොට දකින්නේ දැක්කොත් එතන පරාජයක් තියෙනවාමයි. මගේ පැවිද්ද මන් දකින්නේ සංසාරේ අර පෙරෙව්වා වූ ගිජ්ජකූට පර්වතයට වඩා විශාල වූ මහා චීවර කන්ද තුලින් පටිච්ච සමුප්පන්නව මා ලැබුවා වූ ශක්තිය පමණයි. ඒ විදර්ශනාමය ශක්තියේ ඵලයක් කියන කාරණේ නමුත් නොනා ඒ සෑම සංස්කාරයක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් ඒක ජයග්‍රහණයක් කියලා දකින්න බෑ. හේතුඵල ධර්මය. ඒකත් පටිච්ච සමුප්පාදයේ තුල විසිරෝල දැක්කොත් විතරයි මම ජයග්‍රහණයත් පරාජයත් දෙකම නිරෝධය කළා වූ භික්ෂුවක් බවට පත් වෙන්නේ. භික්ෂුත්වය අපි ලබන්නේ පරාජය වෙන්නවත් ජයග්‍රහණය ලබන්නවත් නෙමෙයි. මේ ජයත් පරාජයත් දෙකම අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා තේරුම් ගන්න. සාරිපුත්ත මහෝත්තමයන් ආනන්ද වහන්සේගේ උත්තම පැවිදි ජීවිතය ජයග්‍රහණයන්ගෙන්මයි කෙලවරුනේ. නමුත් දේවදත්ත හාමුදුරන්ගේ පැවිදි ජීවිතය පරාජයන්ගෙන්මයි. නමුත් නොනා ඒ සංස්කාර දෙකම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වෙලා ගියා. ඒ නිසා අපි අපේ භික්ෂුත්වයේ උපයෝගී කරගෙන අපි බලාපොරොත්තු වෙන අපේ පැවිද්ද උපයෝගී කරගෙන අපි අවබෝධයන් කරා යන්න අවශ්‍ය නම් පංච උපාදානස්කන්ධය අවබෝධයන් කරා යන්න අවශ්‍ය නම් පැවිදි වෙන්න තීරණය ගන්න මොහොතෙම නොනා අපි මේ ධර්මතාවයන් තුල ඉන්න ඕනේ. එහෙම ඉන්න ඕනේ. එහෙම නොවුනොත් නොනා පැවිද්ද ආස්වාදයක් බවට පත් වෙනවා. මොකද මම දන්නා මට මුණ ගැහිච්ච ගෞරවනීය සාමින් වහන්සේලා ඉන්නවා තරණ සාමින් වහන්සේලා. මාව කොහෙදී හරි මුණ ගැහුනොත් නොනා පුදුමාකාර ගෞරවයෙන් වන්දනා කරනවා. අනේ ඔබ වහන්සේගේ පොත් කියෙව්වා, ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇහුවා, පන්සිල් මැලුව ඇහුවා, ඔබ වහන්සේ නිසාමයි පැවිදිුනේ කියලා මට කියපු අවස්ථා ගොඩක් තියෙනවා. නමුත් එහෙම කියපු ස්වාමින් වහන්සේලාගෙන් භාගයක් අද මට බයිනවා. එදා තිබ්බා වූ දේ අද එතන නැහැ. එතකොට එහෙමනම් නෝනා ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන එක ආස්වාදයක් තුලමයි. අවබෝධාත්මක ගමනකට ඇවිල්ලා නැහැ. අවබෝධාත්මක ගමනකට ඇවිල්ලා නැහැ. අවබෝධාත්මක ගමනකට ආවනම් ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේලා මං කියපු මාර්ගය නෙමෙයි යන්න ඕනේ. මං කවදාක්වත් කියන්නේ මේ පන්සිල් මළු අහලා කෙනෙකුට පැවිදි වෙන්න කියලා. මං කවදාක්වත් කියන්නේ මල් ලියලා තියෙන අර මහරහතුන් වැඩිමග ඔස්සේ පොත් බලලා පැවිදි වෙන්න කියලා. එහෙම කියන්න අපිට බෑ. ඔබ මං කියන දේ අහලා මං ලියන දේ කියවලා පැවිදි වෙන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ අහලා පැවිදි වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්ම විනය ධර්ම අහලා කියවලා ඒ තුලින් ලැබූ අවබෝධය තුල පැවිදි වෙන්න. මම පැවිදුනේ එහෙමයි. මහා සංඝරත්නය කියපු ධර්මය අහලා ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක් සමග සසඳලා ඒවා තුල තිබ්බා වූ ඇත්ත ජීවිතයට අරගෙන ඒ මාර්ගය ඔස්සේ අපි ආවේ. අපි කාගේවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කිව්වා බුදුරජාණන් වහන්සේ හැර වෙන කෙනෙක් සරණ යන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ පිරිණිවි ගියයින් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ උතුම් ධර්මයයි සරණ යන්න කියන්නේ. එහෙනම් මට කියන්න බෑ කාටවත් මගේ බණ අහලා පැවිදි වෙන්න කියලා. ඔබ සරණ යා යුත්තේ, ඔබ ජීවිතයට එකතු කරගත යුත්තේ බුදුරජාණන් වහන්සේගේ සාස්ෘභාවයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ සාස්ෘභාවයේ මාර්ගය තෝරගත්තනම් නෝනා කවදාක්වත් අපේ පැවිද්ද අපි ආස්වාදයක් බවට පත් කරගන්නේ නැහැ. ආස්වාදයේ අනිත්‍යභාවය දැකලායි අපි පැවිදි භාවයට පත් වෙන්නේ.
ඉනිසාන වුණා වර්තමාන සමාජයේ අනවබෝධයෙන් පැවිදි වුණොත් ආසාව නිසා පැවිදි වුණොත් ආස්වාදයේ නිසා පැවිදි වුණොත් බලවත් අනතුරු කරා යන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි අපේ ස්වාමීන් වහන්ස පැවිද්දේ ආස්වාදය ලැබනවා කියන දෙයින් අර්ථ දන්වන්නේ කුමක්ද ස්වාමීන් වහන්ස එහි තේරුම කුමක්ද පැවිද්දේ ආස්වාදය ලැබනවා කියන්නේ පුතේ පැවිද්ද උදෙසා ලැබෙන්නා වූ ගරු සත්කාර තියෙනවනේ සමාජයේ ඒ ගරු සත්කාරයන්ට බැඳෙනවා අනේ මටත් මෙහෙම පිරිසක් හදා ගන්න පුළුවන් මටත් මේ විදිහට බණ කියන්න පුළුවන් මං වටා දහස් ගණන් මිනිස්සු ඇවිල්ලා වානි වෙයි මටත් මේ වගේ සමාජයෙන් ප්‍රතිචාර ලැබෙයි මම සෝවාන් ඵලයට පත් වෙනවා සකෘදාගාමි ඵලයට පත් වෙනවා ඡන්දයක් තියෙන්න ඕනේ නෝනා ඡන්දේ කැමැත්තක් තියෙන්න ඕනේ නමුත් ඒ සෑම කැමැත්තක්ම නෝනා විදර්ශනාවෙන් පෝෂණය කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ විදර්ශනාවෙන් පෝෂණය කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ ඒ නිසා එහෙම නොවුනොත් නෝනා අපි කලබල වුණොත් අපි ඉක්මන් වුණොත් අර සුන්දර අර්ථවත් පැවිදි ජීවිතයක් ලබන්න තියෙන අවස්ථාවන් නෝන අපි අහිමි කර ගන්නවා මං කියේ මමත් අවුරුදු 24 දී පැවිදි වෙන්න ගියේ කියලා ඒ අවුරුදු 24 දී මං පැවිදි වුණා නම් මං අද මං කිව්වා මහා ධනයක් තියෙන හොඳ සල්ලිකාර ආමතුරු කෙනෙක් කියලා මං එදා පැවිදි වෙන්න ගියා නෝ එහෙම නැත්නම් පැවිද්ද අසාර්ථක කරගෙන සිවුරු හැර ගිය ආමතුරු කෙනෙක් වෙන්න පුළුවන් ඒ නිසා නෝනා මං අවුරුදු 20ක් ඉවසීම තුල මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යභාවයේ තව තව ජීවිතයට එකතු කරගනිමි ඒ අවුරුදු 20 තුල ඉස්සරහට ආවා කලබල වුණේ නැහැ කලබලයක් ඇති වුණා නම් ඒ කලබල වූ සිතත් මං අනිත්‍ය වශයෙන් දැකගෙන ඉස්සරහට ආවා නමුත් නෝනා මම පැවිදි වෙන වෙලාවේ මට කාගෙන්වත් අහන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ මට කාගෙන්වත් සුදුසු තැන කොතනද සුදුසු නායක ස්වාමින් වහන්සේ කවුද කියලා අහන්න උවමනාවක් තිබ්බේ නැහැ මොකද ඒ අදහස ධර්මානුකූලව මෝරලයි තිබෙන උනා මොකද ඉක්මන් උනේ නැහැ කලබල උනේ නැහැ ඒක ධර්මානුකූලව මෝරන්නේ ඇරියා ඒ ධර්මානුකූලව මෝරන්නේ ඇරියේ නෝනා පැවිද්ද කෙරෙහි කින තෘෂ්ණාව පැත්තකින් තියලා මාර්ගය තුන මම දැසගත්තා ඒ නිසා පැවිදි වෙන්න බලාපොරොත්තු වෙන ඕනම දරුවෙක් චතුරාර්ය සත්‍ය තුල ස්ථානගත වෙන්න චතුරාර්ය සත්‍ය ඉලක්ක කරගන්න මාර්ගඵල නෙමේ පැවිද්ද නෙමේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් නෙමේ මාර්ගය ජීවිතයට එකතු කරගන්න මාර්ගය තුල බැසගන්න ඔබ හැම වෙලාවම මාර්ගය තුල ඉන්නවද කියලා දකින්න දුක කියන්නේ කුමක්ද දුකට හේතුව තෘෂ්ණාව දැනගන්න තෘෂ්ණාව නැති කරන්නේ කොහොමද මෙන්න මේ මාර්ගය තුල ඉන්නවාද කියන ඉලක්කය සිහිය තමයි නෝන අපි තුල හැම වෙලාවම තියෙන්න ඕනේ ඒ චතුරාර්ය සත්‍ය තුල අපි ඉඳිද්දී චතුරාර්ය සත්‍ය ධර්මයන් විසින්ම සැබෑ ඉලක්කය කරා බිලඟට අපි වරන් යාවි මං ආපු මාර්ගය මං කිව්වේ මං බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය තුල මං ශක්තිමත් ස්ථානගත වුණා සම්මා දිට්ඨි අර්ථයන් තුල ශක්තිමත් ස්ථානගත වුණා සම්මා සංකප්පයන්ගේ අර්ථයන් තුල ශක්තිමත් ස්ථානගත වුණා අවසානේ නෝනා ඒ මාර්ගය මෝරලා වැඩිලා කාගේවත් පිරිසරණක් නැතුව කාගේවත් දැනුම් දීමකින් තොරව ඒ අදාළ මාර්ගය තුල ඉස්සරහට යන්න ඉබේම අපිට ධර්මයේ මාර්ගයේ සකස් වුණා ඒ නිසා කලබල වීම නම් පැවිද්දෙදී මම නම් භික්ෂුවක් හැටියට අනුමත කරන්නේ නැහැ නමුත් යම් කෙනෙක්ගේ හිතේ පැවිදි වීම උදෙසා යම් ඡන්දයක් ඇති වුණා නම් මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම සිතුවිල්ලක් ඒ සිතුවිල්ල නිරතුරුවම චතුරාර්ය සත්‍යෙන් පෝෂණය කරගන්න ආස්වාදෙන් නෙමෙයි උදු තෘෂ්ණාවෙන් නෙමෙයි හැම වෙලාවම චතුරාර්ය සත්‍ය ධර්මයෙන් ඒ සිතුවිල්ල පෝෂණය කරගන්න ඒ සිතුවිල්ල ඔබ පෝෂණය කරගත්තොත් ඔබට ධර්මයේ කෙරෙහි විශ්වාසය තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තෙරුවන් කෙරෙහි විශ්වාසය තියෙනවා නම් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් තුලින් පෝෂණය කරගත්තා වූ සිතුවිලි ඔබව ශක්තිමත් ආකාරයෙන් ඉදිරි දිනකදී පැවිද්දට අරගෙන යාවි පැවිද්දට අරගෙන යාවි ඒ නිසා යම් කෙනෙක්ගේ ධර්ම මාර්ගයේ තුල චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි විශ්වාසයෙන් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් තුල බැසගෙන මේ මාර්ගය තුල ඉස්සරහට යද්දී නෝනා එයා පැවිදිද ගිහිද කියන කාරණයට අදාළ වෙන්නේ නැහැ එයා මාර්ගය තුල ශක්තිමත් නම් එයා හිතන් ඉන්නවා තව දුරටත් මං මේ මාර්ගය තුල ශක්තිමත්ව ගිහි කෙනෙක් හැටියට ඉස්සරහට යනවා කියලා නමුත් නෝනා එයා එක පාට ශ්‍රේණියෙන් යම් හේතුවක් නිසා මැරෙන මොහොතක් එනවා එයා බලාපොරොත්තු නොවුන ආකාරයෙන් මැරෙනවා නමුත් එයා දක්ෂයි නෝනා ඒ මැරෙන මොහොතේ එයාගේ සිත පැවිදි කරගෙන මැරෙනවා
සිත පැවිදි කය පැවිදි කරගෙන නැහැ යා මොකද එයා තව ඉස්සරහට දාලා තිබ්බේ යාගේ පැවිද්ද මොකද යා චතුරාර්ය සත්‍ය තුල බැසගෙන චතුරාර්ය සත්‍ය ජීවිතේ කරගෙන චතුරාර්ය සත්‍ය තුල කිමිදිලා යා ගත කළේ එහෙම ගත කළත් යා තාම ගිහි කෙනෙක් යා කලබල වුණේ නැහැ ඒ නිසා යා ගිහි ජීවිතේ තුල බලාපොරොත්තු නොවුන ආකාරයකට සංස්කාරයන්ට අදාළව යා මැරුණා එයා මැරෙන්නේ නෝනා සිත පැවිදි කරගෙන එහෙම නැතුව කය පැවිදි කරගෙන හිටියේ නැහැ. මේ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. ඒ නිසා මං කාටුණත් පැවිදි වෙන්න ඇවිල්ලා අපිනුත් ඕන තරම් අහනවා. මං කියන්නේ පුතේ කලබල වෙන්න එපා. සුදුසු නායක ස්වාමීන් වහන්සේ නමක් හොයාගන්න. ඔයාට වඩා සිල්වත් කෙනෙක් සුදුසු ස්ථානයක් හොයාගන්න. එහෙම තැනක අඩු වශයෙන් සති දෙකක් මාසයක් දෙකක් නිවාඩු දාලා ගිහිල්ලා නැවතිලා ඒ කටයුතු කරන්න. ඒ කොහොම කළත් අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන් කිසිම දෙයක් ඒ ආකාරයෙන් ඉටු වෙන්නේ නැහැ. මොකද ඒ ඉටු වෙන්නේ නැත්තේ අපි සුදුසු තැනක් කියලා අපි නුසුදුසු තැනකට නම් වැටලා තින්නේ ඒ තැනේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒවා අපේ අකුසල් සංස්කාර. ඒ නිසා නෝනා මේ සෑම දෙයක්ම අපි අවබෝධයෙන් ඕනේ පැවිදිභාවයට පත් වෙන්න. එහෙම නැතුව අපි සියල්ල නිත්‍ය සංඥාවෙන් අරගෙන අනේ මම පැවිදි වෙන නායක ස්වාමීන් වහන්සේත් හොඳයි නිත්‍යයි ස්ථානයත් නිත්‍යයි මෙතන තමයි හොඳම තැන ඔවෙනි තැනකට ගියොත් නෝනා අනිවාර්යෙන්ම අපිට සිද්ධ වෙනවා බලවත් වූ අනුතුරු කරා ඒකයි මං කියුවේ පැවිදි ජීවිතයත් කලකිරිලයි අපි පැවිද්ද කරා එහෙම ගියානන් ඕනා පැවිද්ද ඉදිරියේදී එන කිනම් බාධකයකදී හෝ අපි කොතැනකවත් ගැටෙන්න යන්නේ නැහැ පැවිද්දට පෙර ආතු අපි දැක්ක මේ අභියෝග මේ අභියෝග කාගේවත් වැරදි නෙමේ සංසාරේ මම්ම කරගත්ත වැරදි කියලා මම දැක්කා ඒ නිසා සංසාරේ මම්ම කරගත්ත වැරදි වලට මං කවදාකවත් ගැටිලා වැඩක් නැහැ අනනෝන යාට ධර්ම මාර්ගයේ තුල තමන්ගේ උජුපටි පන්න ගුණයන් ඥායපටි පන්න ගුණයන් සාමිචිපටි පන්න ගුණයන් ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්නේ ලැබෙනවා එහෙම නැත්නම් සංස්කාරයන්ගේ නිත්‍යභාවය දැකලා අනේ මම ජනප්‍රිය භික්ෂුවක් වෙනවා සුන්දර සීනවා මම මේවට ගිහිල්ලා බණ කියනවා මට මහා ජනතා ප්‍රසාදයක් ලැබෙයි සිව්පැසේ ලැබෙයි එවැනි නිත්‍ය සංඥාවන් තුලින් අපි මාර්ගයට ගියොත් නෝනා ඊට වඩා ගිහි ජීවිතේ හොඳයි අපේ ස්වාමීන් වහන්ස මහා සංඝරත්නය කියන ශ්‍රේෂ්ඨ පිරිසට අයත් වන්නට සිතන කෙනෙකුට ඊට ඇතුළත් වන්න සිතන කෙනෙකුට පැවිදි ජීවිතය සතු උත්තම භාවය අපි කොහොමද ස්වාමීන් වහන්ස පැහැදිලි කරගන්නේ පැවිදි ජීවිතය කියන්නේ නෝනා මහා සීලයෙන් ආවරණය වෙලා ඉන්නේ සාමණේර කාලෙම සේකියා 75ක් එතනින් ගියාම සාමණේර දස සීලෙන් අපි ආවරණය වෙනවා උපසම්පදා භික්ෂුවක් හැටියට සිල්පද 227කින් අපි ආවරණය වෙලා ජීවත් වෙන්නේ අපි අනුන්ගෙන් යැපෙන්නේ අනුන්ගෙන් ජීවත් වෙන්නේ අනුන් අපිට සිව්පසේ පූජා කරන්නේ මහා ගරුත්වයෙන් අපේ සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය ඥායපටිපන්න ගුණය සාමිචිපටිපන්න ගුණය කෙරේ විශ්වාසෙයි එනිසා කොතන හරි පොඩ්ඩක් වැරදුනොත් නෝනා ඒ වැරදිල්ල කල්ප ගානකට අපිට නිවැරදි කරගන්න බැරි වෙනවා ඉතින් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා දැකලා සියලු සංස්කාරයන් කෙරේ ආස්වාදයෙන් නෙමෙයි සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා ඔබ දකින්න දක්ෂ නම් ඔබ පැවිදි වෙන්න පෙර ආතුව දෑස් දෙක පියාගෙන මාසයක් භාවනා කරන්න මොකද්ද ඔබ කරන භාවනාව අනේ මම පැවිදි වුණ දවසේ පටන් මගේ නායක ස්වාමින් වහන්සේ මට එරෙහිව යනවා මම පැවිදි වුණ දා පටන් මට දායකයේ මහත්තුරුන්ගෙන් හොඳක් අහන්න ලැබෙන්නේ නැහැ මම පැවිදි වුණ දා පටන් හැමෝම මාව ප්‍රතික්ෂේප කරනවා මම පැවිදි වුණ දා පටන් මං යම් පන්සලකට ගියාද ආරණ්‍යකට ගියාද කුටියකට ගියාද මට එතන ඉන්න හිත සකස් වෙන්නේ නැහැ හැම තැනින්ම බාධා එන්නේ හැම තැනින්ම පීඩා එන්නේ හැම තැනින්ම කම්කටොළු වෙන්නේ එහෙම ඔබේ පැවිද්ද ඉදිරියේදී බාධක આવොත් ඔබට ඒක උහුලන්න පුළුවන්ද කියලා ජීවිතේ තුලින් තමා තුලින් විනිශ්චයකට එන්න තමා තුලින් විනිශ්චයකට එන්න අපි භික්ෂුවක් හැටියට පැවිදි වෙන්න ගියේ සමාජයෙන් එක බත් කටක්වත් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි නෝනා මම හිතුවා දෙයනේ සමාජෙමට බත් කටක් නොදෙන අවස්ථාවක් එන්න පුළුවන් කියලා ඒක සමාජීය වැරද්දක් නෙමෙයි මගේ වැරද්දක් නිහි ජීවිතේ මම වේල දෙක තුන නොකා හිටපු අවස්ථා තියෙනවා එහෙනම් පැවිදි ජීවිතයේදී දෙයනේ මේ විදි අනතුරු වෙන්න පුළුවන් කියන 100ට 100ක් විශ්වාසය අපිට තිබ්බන ඕන ඒ නිසා අපි ජීවිතේ කියන දේ අතහැරලා දාලා අපි හිතෙන්ද ගියේ නමුත් ඒ ජීවිතේ අතහැරලා දැම්මෙත් ආස්වාදයක් තුලින් නෙමෙයි
ආස්වාදයේ තුලින් නෙමෙයි. අපිට ඒ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ අපේම අතීත සංස්කාරයන් නිසාමයි. ඒ සංස්කාරයෝ අනිත්‍යයි කියන තැන ඉඳලා අපි පටිච්ච සමුප්පාදය තුල ජීවිතේ විසිරෝලයි ඒක දැක්කේ. ආයිමත් ඒ තුලින්වත් ආස්වාදයක් මතුවෙන දුන්නේ නැහැ. ඒ නිසා මේ ලෝක ධාතුවේ යම් පුද්ගලයෙකුට මම පැවිදි වෙනවා කියලා සිතුවිල්ලක් සකස් වෙනවා නම් ඒ සිතුවිල්ල මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම සිතුවිල්ල. ඊට වඩා ශ්‍රේෂ්ඨ සිතුවිල්ල නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබට එවැනි ශ්‍රේෂ්ඨ සිතුවිල්ලක් සකස් උනේ ඔබ සැබවින්ම ඊට සුදුසුකම් තියෙන නිසාමයි. ඊට පින තියෙන නිසාමයි. පෙරුවන් කෙරෙහි සිය සද්ධාම නිසාමයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඒ ඇති වුණා වූ සුන්දර සිත නිරතුරුවම චතුරාර්ය සත්‍යෙන් පෝෂණය කරගන්න. තෘෂ්ණාවෙන් නෙමේ, ආස්වාදෙන් නෙමේ, මං මාතුල ඇති වුණා වූ ඒ සිත අවුරුදු 20ක් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් පෝෂණය කළා. නමුත් එදා මං චතුරාර්ය සත්‍ය දැනගෙන හිටියේ නෑ. මම එදා යහපතෙන් පෝෂණය කළේ. මට පුළුවන් ආකාරයෙන් සීලෙන් පෝෂණය කළේ, දානෙන් පෝෂණය කළේ, මෛත්‍රියෙන් පෝෂණය කළේ. මොකද එදාම මාරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග 8 කියන දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ඔබ තුල ඇති වුණා වූ පැවිදි වෙනවායි කියන සිත කවදාක්වත් දුර්වල වෙන්න දෙන්න එපා. ඒ සිත විනාශ කරගන්නත් එපා. නිරේතුරුවම ඒ ඇති වුණා වූ සිත චතුරාර්ය සත්‍යෙන් පෝෂණය කරගන්න. චතුරාර්ය සත්‍යෙන් පෝෂණය කරගන්න. නිරේතුරුව මනසින් දකින්න මම පැවිදි වුණ දවසට මගේ පැවිදි ජීවිතේ ඉදිරියට මේ විදිය බාධා එන්න පුළුවන්. මේ විදිය දුක්ඛම් කටළු වෙන්න පුළුවන්. මේ විදිය ජනතාවගේ දායක පක්ෂ විරෝධයන් එන්න පුළුවන්. මේ විදිය සිව්පසෙන් දුර්වල වෙන්න පුළුවන්. මේ විදිය මහා වීරයක් ගන්න සිද්ධ වෙන්න පුළුවන්. මම ඒකට සූදානම්ද කියලා හිතන්න. මම ඒකට සූදානම්ද කියලා හිතන්න. මට ලෝකෙම චෝදනා එන්න පුළුවන්. ඒ නිසා නිරතුරුවම එවැනි අභියෝගයන්ට මම සූදානම්ද? ඒ සූදානමට යන්නේ නැතුව ඔබ හිතනවා නම් මට ජනප්‍රියභාවය ලැබේවි. මම සුන්දර පන්සලක නායක හාමුදුරුව කෙනෙක් වෙනවා. මම කාර් එකක් තියාගෙන බණ කිය කිය රටවටේ යනවා. මම රූපවාහිනියේ මාධ්‍ය නාලිකා ඉදිරියේ ලෝකෙටම බණ කියනවා. එවැනි සිතුවිල්ලක් සකස් වෙන මොහොතකම අපි අපේ පැවිද්ද විනාශය කරා මරන් යන කෙනෙක් බවටයි පත් වෙන්නේ. මොකෝ චතුරාර්ය සත්‍ය තුලේ පැවිද්ද දකින්නේ නැහැ. සංස්කාරයන් නිත්‍ය වශයෙන් ගන්නවා. මොකද වර්තමාන සමාජය තුල භික්ෂුව කියන අර්ථය පුතේ බලවත් වූ අනතුරක් තුරට යොමු වෙලා තියෙන හේතුඵල ධර්මයන් විසින්ම. අපිටත් ඇවිල්ලා එක එකන අප්‍රමාණ යෝජනාවන් කරනවා. ස්වාමින්වහන්සේ අපි මහරහතුන් වැඩිමග ඔස්සේ කියලා පත්තරයක් පටන් ගමු. ස්වාමින්වහන්සේ අපි මහරහතුන් වැඩිමග ඔස්සේ කියලා ගුවන්විදුලි නාරිකාවක් පටන් ගමු. ස්වාමින්වහන්සේ අපි මහරහතුන් වැඩිමග ඔස්සේ කියලා රූපවාහිනියක් පටන් ගමු. මට ඇවිල්ලා යෝජනා කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. මං ඒ හැම වෙලාවම කියන්නේ මහත්යෝ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේව පටන් ගත්තද? නෑ ස්වාමින්වහන්සේ. මුගලන් මහෝත්තමයාණන් වහන්සේව පටන් ගත්තද? නෑ ස්වාමින්වහන්සේ. එහෙනම් ඒවා අපිට අදාළ නැහැ. එතකොට මේ මහත්තුරුන්ට කියන්න වචනයක් නැහැ. මොකද උන්වහන්සේලා ඒවා පටන් ගත්තේ නැහැ. ඒ නිසා අපි පැවිද්ද පැවිද්ද උදෙසායි භව නිරෝධය උදෙසායි ඉලක්කය විය යුත්තේ. භව නිරෝධය උදෙසා, භව නිරෝධය උදෙසා ඉලක්ක කරන්න බුදුරජාණන් වහන්සේ සංඝයාගේ ගුණයන් පිළිවෙලින් අපිට කියලා තියෙනවා. පළවෙනි ගුණය සුපටිපන්න ගුණය. අන්න සංඝයාගේ පළවෙනි ගුණය. මොකද සුපටිපන්න ගුණය කියන්නේ? එයා කාමයන්ගේ නිසරුභාවය දැක්ක කෙනෙක්. එයා ගිහි ජීවිතේ පලිබෝධ බව දැක්ක කෙනෙක්. එයා ගිහි ජීවිතේ තියෙනා වූ කටුක භාවයේ දුක දැක්ක කෙනෙක්. එයා සංසාර බය සංසාර ගැඹුර දැක්ක කෙනෙක්. සුපටිපන්න ගුණය. අන්න පළවෙනි තැන කාමයන්ගේ නිසරුභාවය දැක්කා. එයා ආයිමත් පැවිදි වෙලා ලෝකයාගෙන් ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා පැවිදි වෙලා කවදාක්වත් ලෝකයාගෙන් ගරු බුහුමන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සංඝයාගේ සුපටිපන්න ගුණය. ඒව දැකලා එයා පැවිදි වුණේ. ඒ සංඝයාගේ සුපටිපන්නයි සංඝයාගේ උජුපටිපන්න ගුණය සකස් වෙන්නේ. එයා සංසාර බය දැක්කා. සංසාර ගැඹුර දැක්කා. සංසාර දුක දැක්කා. මේ කාම ඡන්දයන්ට යොමු වුණොත් ඒවැයි තියෙන ආදීරමයන් එයා දැක්කා. එයා දැකලා
ආයි මැත්තයා ලෝකයාත් එක්ක සමාජගත වෙන්න යන්නේ නැහැ. එයා යාන වාහන අරගෙන ඒවා පරිහරණය කරන්න යන්නේ නැහැ. එයා මහා ලස්සන මාලිගාවක් වගේ සුන්දර පන්සල් සුන්දර ආරණ්‍ය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එයා බැංකු ගිණුම් මෙහෙම නැත්තම් රැකී ආරක්ෂා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මගේ ජාතික හැඳුනුම්පත නැති වුණා දැන් අවුරුදු දෙකකට ඉතින් ඉස්සෙල්ලා. මම ගියා ওই වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කරන්න. පැමිණිල්ලක් කරන්න අපි අලුත් එකක් ගන්න. පැමිණිල්ලක් කරන්න ගියාම මේ මහත්තයා සාලායි මහත්තයෝ වාඩි වෙන්න ස්වාමීන් වහන්සේ කියලා. මේ වැලිකඩ පොලිසියේ. ඇහුව ඔබ වහන්සේගේ නම මොකද්ද කියලා. මං කෝ රාජගිරිය අරිඥාන කියලා. දෙවෙනි ප්‍රශ්නේ ඔබ වහන්සේ ලිපිනේ මොකද්ද කියලා. මං කෝ තපෝවණේ ලිපිනේ දුන්නා. තුන්වෙනි ප්‍රශ්නේ ඇහුවා ඔබ වහන්සේගේ රැකියාව මොකද්ද කියලා. මං කෝ මහත්තයෝ මම රැකියාවක් කරන්නේ නැහැ. ඇයි ස්වාමීන් වහන්සේ ගුරුපත් වීමක්වත් හදාගන්න බැරි තිබ්බේ නැද්ද? පුතේ තුන්වෙනි ප්‍රශ්නේ. මේ වැලිකඩ පොලිසිය දැන් අවුරුදු දෙකයි. නමුත් ඒ හැඳුම්පත මට ලැබුණා මාස 3ක් යන ඉස්සෙල්ලා. ඒතකොට ඒ සමාජයේ තියෙන එවැනි මතයක් භික්ෂුත්වයේ උදෙසා. පළවෙනි ප්‍රශ්නේ නම මොකද්ද? දෙවෙනි ප්‍රශ්නේ ලිපිනය, තුන්වෙනි ප්‍රශ්නේ රැකියාව. ඉතින් දරුවෝ එවැනි තැනක් තුලයි අපි සුපටිපන්න ගුණය ගැන කතා කරන්නේ. සුපටිපන්න ගුණය කියන්නේ කාමයේ નિසරුභාවය දැක්ක කෙනෙක්. සංසාර බය දැක්ක කෙනෙක්. මේ ඇසකන නාසය දිව ශරීරයේ මනස පිනවීමේ ආදීනවයන් දැක්ක කෙනෙක් වුණා. එයා දැක්ක කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිරේතුරුවම මේ විඥාණය පටිච්ච සමුප්පන්න විඥාණය රූපය ගොදුරු කරගෙන ජීවත් වෙනවා කියලා. මේ පටිච්ච සමුප්පන්න විඥාණය වේදනාව ගොදුරක් කරගෙන ජීවත් වෙනවා කියලා. මේ පටිච්ච සමුප්පන්න විඥාණය සංස්කාරයන් තුල බැහැගෙන ඒවා ගොදුරක් කරගෙන ජීවත් වෙනවා කියලා. ඒ නිසා අපිට කියනවා ගොදුරෙහි නොහැසිරෙන්නෙක් වෙන්න කියලා. ගොදුරෙහි හැසිරෙන්න එපා. මේ අධ්‍යාත්මික රූපයට බැඳෙන්න එපා. මේ බාහිර රූපයන්ට බැඳෙන්න එපා. මොකද්ද බාහිර රූප කියන්නේ? මේ ඇසට අරමුණු වෙන්නා වූ සෑම රූපයක්ම බාහිර රූපයක්. මේ කනට අරමුණු වෙන්න ශබ්දයක්ම බාහිර රූපයක්. බුදුරජාණන් වහන්සේ අපිට කියනවා ගොදුරෙහි නොහැසිරෙන්නෙක් වෙන්න. රූපය තුල බැස ගන්න එපා. රූපය මගේ කර ගන්න එපා. ඒ රූපය තුල මම ඉන්නවා කියලා දකින්න එපා. මේ වේදනාව තුල මම ඉන්නවා, මේ වේදනාව මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. සංඝයා හැටියට ඔබ පැවිදි වෙන්න නම් යන්නේ ඔබ සූදානම් වේකටද? ඔබට පුළුවන් දෙතෙන්ට හිත ගන්න, සුපටිපන්න ගුණයට මතු කර ගන්න. පැවිදි ජීවිතයේ තුලට ගිහිල්ලා ආයිමත් ඔබ කරන්නේ ගිහි ජීවිතයේ තුල කරපු දේ නම් ඒ පැවිද්ද 100ට 100ක් විදර්ශනාත්මක දිශාවට සාර්ථක නැහැ. ඒක සාර්ථක නැහැ. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිරේතුරුවම සංඝයා සංගයා තුල තිබිය යුතු ශ්‍රේෂ්ඨ ගුණයන් සුපටිපන්න ගුණයට අදාළව බුදුරජාණන් වහන්සේ මතු කළා දෙනවා. මේ ගොදුරෙහි නොහැසිරෙන්නෙක් වෙන්න. රූපයන් හබාගෙන යන්න එපා. රූපයන් ප්‍රාර්ථනා කරන්න එපා. මේ සැප වේදනාවන් දුක් වේදනාවන් ඉදිරියේ ඇලීම් ගැටීම් ඇති කරගන්න එපා. මේ සංඥාවන් මේ හඳුනා ගැනීම මගේ කරගන්න එපා. අද දායකයන් බෙදාගන්න මොනසා තරඟයක් සමාජේ තියනවද නෝන? සල්ලි තියෙන සුන්දර දායකයෝ බෙදාගන්න මේ ලැබෙන සුන්දර සිව්පසේ බෙදා ගන්න මොනසා තරංගයක් තියනවද? මොනසා බලාපොරොත්තු සහගතව ඉන්නවද? අනේ මටත් මෙවැනි දායකින් ලැබේවා, මෙවැනි සල්ලිකාර පිරිස අපේ පන්සලට ලැබේවා, ආරණ්‍යට ලැබේවා කියලා හඳුනා ගැනීම තුල බැසගෙන ඉන්නවා. හඳුනා ගැනීම විඥානයේ ගොදුරක් කියලා දකින්නේ නැහැ. මේ විඥානයේ ගොදුරක් වෙච්ච තැනදී ඒ තුලින් නාම රූප සකස් වෙනවා කියලා දකින්නේ නැහැ. ඒ නාම රූප තුලින් නැවත සලායතනයන් සකස් වෙනවා කියලා දකින්නේ නැහැ. ඒ සලායතනයන් නිසා නැවත පස්ස වේදනා තෘෂ්ණා උපාදානයන් භව ජාති ජරා ව්‍යාධි මරණයන් සකස් වෙනවා කියලා අපි දකින්නේ නැහැ. ගොදුරේ නොහැසිරෙන්නෙක් වෙන්න. රූපේ නැමැති ගොදුරට බහින්න එපා. රූපේ නැමැති ගොදුර උපාදානය කරගන්න එපා. උපාදානය කරගන්න මොහොතේ ඔබ විඥාණයට වැඩෙන්න සුන්දර අවකාශයේ සලසපු කෙනෙක් බවට පත් වෙනවා. පටිච්ච සමුප්පන්න විඥාණය. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුන්ගේ නිවාසවල හැසිරෙන්න එපා කියලා. නිවසේයි හැසිරෙන්න එපා කියනවා. මොනවද බුදුරජාණන් වහන්සේ නිවසේයි හැසිරෙන්න එපා කියන්නේ? සංඝයාවන අපිට කියනවා නිවසේයි හැසිරෙන්න එපා.
මොකද නිවස කියන්නේ බුදුරයන් වහන්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ඒ කියන්නේ නිරේතුරු අපි අනුන්ගේ ගෙවල් වල හැසිරෙනවා මේ ඇස උපයෝගී කරගෙන අනුන්ගේ ගෙවල් වල හැසිරෙනවා මේ කන උපයෝගී කරගෙන අනුන්ගේ ගෙවල් වල නිවාස වල හැසිරෙනවා මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස උපයෝගී කරගෙන අනුන්ගේ නිවාස වල ගෙවල් වල අපි හැසිරෙනවා ඒව අපිට හිතේ නෑ අපේ ඇසත් අපිට හිතේ නැතිකොට අපේ කනත් අපිට හිතේ නැතිකොට අපි අනුන්ගේ ඇස් අපේ කරගෙන ජීවත් වෙනවා අනුන්ගේ කන් අපේ කරගෙන ජීවත් වෙනවා මේවා නිසා අපි නිරේතුරම අනුන්ගේ ගෙවල් ඇතුළට රිංගලා නෝනා අපි ඒ හේතුව නිසාම අපි ජාති ජරා ව්‍යාධි මරණ දුක් අපි සකස් කරගන්නවා එනිසා මහා සංඝරත්නයේ සුපටිපන්න ගුණය වර්ධනය කරගන්න නම් බුදුරජාණන් වහන්සේ පළවෙනිවා කියනවා විඥානේ ගොදුරු බිම්වන රූප වේදනා සංඥා සංකාර විඥානයන්ට බැඳෙන්න එපා කියලා ඒවා මගේ කරගන්න එපා කියලා දෙවනුව කියනවා මේ අනුන්ගේ නිවාසවලට ඇතුල් වෙන්නලා එනිසා නිරේතුරුවම නොනා මේ ධර්මයන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ඇයි අපේ සුපටිපන්න ගුණේ ශක්තිමත්භාවය අපේ උජුපටිපන්න ගුණේ ශක්තිමත්භාවය අපේ ඥායපටිපන්න ගුණේ ශක්තිමත්භාවය අපේ සාමීචිපටිපන්න ගුණේ ශක්තිමත්භාවය නෝන ඉතින් ඒ නිසා නෝනා අපි අපේ උතුම් පැවිද්ද තුලට යන්න පෙර ආතුව මේ පැවිද්දේ තියෙනා වූ ගුණාත්මක භාවයන් අපි දකින්න ඕනේ පැවිද්දේ ගුණාත්මක භාවයන් සංසාරේ මොකද අර ගිජ්ජකූට පර්වතයට වඩා මහා විශාල සිවුරු කන්දරාවක් මම දැස් පියාගෙන මන් දකිනවා දෙයනේ මේ සා පෙරවපු චීවර කන්දක් පිටිපස්සේ තියෙනවා ඔය පෙරෙව්වා වූ චීවර කන්ද දරාගෙන මම පැවිදි වෙලා කළා වූ අකුසල් නිසා කල්ප ගණන් මං සතර අපායේ දුක් විඳා කියන කාරණය මං සක්සුදක්සේ දන්නවා සක්සුදක්සේ මං දන්නවා ඒ වගේම අර මහා සිවුරු කන්දරාව පෙරවගෙන සුගතියේ කල්ප ගණන් සුන්දර සැප විඳා කියන කාරණයත් මම දන්නවා ඒ නිසා ඒ දුගතියත් සුගතියත් විදර්ශනාත්මකව දැකීමේ ශක්තිය අපිට තියෙන්න ඕනේ පැවිදි වෙන්න පෙර ආතුව නෝනා එහෙම කළොත් තමයි අපේ පැවිද්දේ සාර්ථකභාවය අපිට ජීවිතය තුලින් මතු කර ගන්න පුළුවන් ඒ නිසා අපි මේ ධර්මයේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2600කට පස්සේ නෝනා ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ගුණාත්මක භාවයන් අපේ ජීවිත තුලින් ඇති කර ගන්න බැරි වෙන්න පුළුවන් නමුත් මම මාර්ගයයි මතක් කළේ ඒ නිසා අපි උත්සාහ ගන්න ඕනේ අපේ සිතේ මම පැවිදි වෙනවා කියන චිත්තයක් ඇති වුණොත් මම නැවතත් කියනවා මේ චිත්තය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම සිතුවිල්ල ඊට වඩා ශ්‍රේෂ්ඨ සිතුවිල්ලක් නැහැ මේ ලෝක ධාතුවේ ඇති වෙන්න ඒ නිසා මේ සිතුවිල්ල ආස්වාදයෙන් තෘෂ්ණාවෙන් පෝෂණය කරන්න එපා මේ සිතුවිල්ල චතුරාර්ය සත්‍ය තුල පෝෂණය කරන්න පටිච්ච සමුප්පාදය තුල පෝෂණය කරන්න මේ සිතුවිල්ලට සුවසේ ධර්මානුකූලව වැඩෙන්න දෙන්න ආස්වාදයේ තුල වැඩෙන්න දෙන්න එපා තෘෂ්ණාව තුල වැඩෙන්න දෙන්න එපා නිරේතුරුවම පැවිදි ජීවිතයේ තියෙනා වූ ඒ ගුණාත්මක භාවයන් සුපටිපන්න ගුණය මෙනෙහි කරමින් ජීවත් වෙන්න මේකයි උජුපටිපන්න ගුණය කියලා මෙනෙහි කරමින් ජීවත් වෙන්න මේකයි ඥායපටිපන්න ගුණය කියලා මෙනෙහි කරමින් ජීවත් වෙන්න මේකයි සාමීචිපටිපන්න ගුණය කියලා දකිමින් ජීවත් වෙන්න බුදුරජාණන්සේ සාමීචි පටිපන්න ගුණය දේශනා කරන්නේ අවසානයේ මුලින් සාමීචි පටිපන්න ගුණය දේශනා කළේ නැහැ සාමීචි පටිපන්න ගුණය කියන්නේ මොකද්ද තමා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ශක්තිමත් වෙමින් ලෝකේට ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරනවා තමා සුපටිපන්න ගුණය තුල ශක්තිමත් වෙමින් තමා උජුපටිපන්න ගුණය තුල ශක්තිමත් වෙමින් තමා ඥායපටිපන්න ගුණය තුල ශක්තිමත් වෙමින් මේ උතුම් ධර්මයන් ලෝකෙට දේශනා කරනවා ඉතින් එතන තමයි අපි සාමීචිපටිපන්න ගුණය ඇති කරගත්ත වෙන්නේ අපි සුපටිපන්න ගුණය ගැන හිතන්නේ නැතුව උජුපටිපන්න ගුණය ගැන හිතන්නේ නැතුව ඥායපටිපන්න ගුණය ගැන හිතන්නේ නැතුව අපි සාමීචිපටිපන්න ගුණයේ ආස්වාදයට බැඳුනොත් ඒ බැඳෙන්නේ නම් සැපයකට නම් නෙමෙයි තේරෙනාද ඒ බැඳෙන්නේ දුකකටමයි ඒ බැඳෙන්නේ දුකකටමයි එනිසා පැවිද්ද කියන්නේ මේ ලෝක ධාතුවේ කෙනෙක් ලබන්න තියෙන සුන්දරම අවස්ථාවක් ඒ සුන්දර අවස්ථාව ඔබට අහිමි කරන්න නෙමෙයි මම මේ දේ කියන්නේ හැම වෙලාවෙම මේ සුන්දර අවස්ථාව
සැබෑ සුන්දර ධර්මතාවයක් බවට පත් කරගන්න නම් මේ පැවිද්දේ තියෙනා වූ වටිනාකම ජීවිතය තුලින් දකින්න ඕනේ නෝනා. අපේ ස්වාමින්වහන්ස මේ චීවරය අවභාවිත කිරීම ගින්දරක් තම සිරුර වටා පොරවා ගැනීමක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේවන විට මේ බුද්ධ චීවරය තුලට මුවා වී තම පහත් අරමුණු සන්තර්පණය කර ගැනීමට ව්‍යාජ රහත් භාවයන් සමාජගත කිරීමට විවිධ චීවර ධාරීන් කටයුතු කරනවා. අපේ ස්වාමින්ද්‍රයාණන් වහන්ස මේ කාරණාවල පැහැදිලි යථාර්ථය අපිට මේ මොහොතේ සිරස FM පන්සල් මළුවේදී පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා ගෞරවනීය ස්වාමින් වහන්ස. මෙහිමයි පුතේ මම ඒ කෙනෙක් වෙ පැවිදි වෙන්නේ ඉස්සෙල්ලා ජීවිතයේ ආස්වාදයේ තුල නෙමේ තෘෂ්ණාව තුල නෙමේ චතුරාර්ය සත්‍ය තුල විසිරවන්නේ කියලා. ඒ නොවිසිරීමේ ඵලය තමයි යෝක. ඉතින් පැවිදි භාවයට පත් වුණාම නෝනා සමහරුව තමන්ගේ අගහිඟකම් නිසා පැවිදි වෙනවා. අම්මා තාත්තාව පෝෂණය කරන්නත් පැවිදි වෙනවා. තමන් පෝෂණය වෙලා තමන් යහපත් ජීවිතයක් ගත කරන්නත් පැවිදි වෙනවා. සමහරු සුගතියේ උදෙසා පැවිදි වෙනවා. සමහරු බ්‍රහ්මතලයේක රූපාවචර අරූපාවචර මම බ්‍රහ්මයක් වෙනවා කියලා පැවිදි වෙනවා. සමහරු උතුම් විදර්ශනාමය අවබෝධයන් ලබනවායි කියලා පැවිදි වෙනවා. මේ කොයි අරමුණෙන් පැවිදි වුණත් ඒ හැම කෙනෙක්ම නොනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකී. ඒ නිසා අරමුණු එක එක වෙන්න පුළුවන්. නමුත් නොනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් වුණත් ඒ හැම කෙනෙකුටම බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මේ උතුම් ධර්ම රත්නේ සරණ තිබුණත් අපි යන්නේ වැරදි මාර්ගයක නම් අපිට කවදාක්වත් ඒ සරණ යහපතක් බවට අපි පත් කරගන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිරේතුරුව දේශනා කරනවා නෝනා සිහියෙන් ජීවත් වෙන්න කියලා. දැන් ඔබ ඔය කිව්වේ අසිහිය ගැනනේ. සිහියක් නැහැ. මොකද්ද මේ පැවිද්ද? කවුද අපේ සාස්තුන් වහන්සේ? මොකද්ද අපේ සාස්තුන් වහන්සේ දේශනා කළා වූ ධර්මය? මොකද්ද සංඝයා තුල තිබිය යුතු ගුණයන්? සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණය. මේ ලෝකේ ජීවත් වෙන ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනාගෙන් එක්කනේ දෙවියන් බ්‍රහ්මයන් වන්දනා කරනවා. මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨ පින්කෙත. ඉතින් නෝන ඇත්තටම මේවා විග්‍රහ කරගන්න සමහරක් ස්වාමින් වහන්සේලා දන්නේ නැහැ. දන්න ස්වාමින් වහන්සේලා තුල ඒවා ජීවිතයට එකතු කරගන්න සතිය සිහිය නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම දෙයක්ම නෝනා සංස්කාර පත්‍ය විඥාන. හොඳට තේරුම් ගන්න ඕනේ. ඔය කිසියම් ස්වාමීන් වහන්සේ කෙනෙකුට නෝනා කෙනෙක්ගේ කරට අත දාගෙන ඉන්නවා කියලා මම දැක්කත් ඒක බලවත් වූ සංඝාදිශේස අකුසලයක්. ඉන් එහාට ගියොත් ඒක පරාජිකාවක්. නමුත් නෝනා මම නම් ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ නිය රතු කරපු තොල් රතු කරපු ශරීරය ලස්සන කරපු ලස්සන ලස්සන සිවුරු ඇඳ මල් පැල හිටෝපු විවාහ ජෝඩු කරපු ලියුම් අරන් ගිහිල්ලා නෝනලා මහත්තයාට හුරුමාරු කරපු අප්‍රමාණ ස්වාමීන් වහන්සේලා හිටියා. ඔය වැනි කාමේ වර්ධවා හැසිරීම කරපු ස්වාමීන් වහන්සේලා හිටියා. ඒක මේ අද තියෙන දෙයක් නෙමෙයි. නමුත් මේ සෑම දෙයක්ම නෝනා සංස්කාර පත්‍ය විඥාන. සංස්කාර කුමක් නිසා සකස් වුනේ? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. ඒ නිසා අපි දැනීම් සකස් වෙන්නේ නෝනා විඥානය කියන්නේ දැනීම කුමක් හේතුවෙන්ද? අතීත සංස්කාරයන්ට අදාළව. එහෙනම් නෝනා සංසාරයේ අපේ පැවිදි ජීවිත අපි අසාර්ථක කරගත්තා වූ දැනීම් අපේ තුල සැඟවිලා තියෙනවා නෝනා. සංසාරෙත් මේ වැනි විදියට හැසිරීලා ඒ දැනීම් සකස් වෙලා කල්යාණ මිත්‍ර ආශ්‍රය නැති නිසාම අර වැරදි දැනීම් කරා අපේ ජීවිත අරගෙන යනවා. අපි අනුකම්පා කළ යුතු තැනක් ඒක. මට මගේ ජීවිතේ කල්යාණ මිත්‍ර ආශ්‍රයයන් ලැබුණා. ඒ නිසා මන් නිවැරදි වුණා නෝනා. නමුත් ගිහි ජීවිතේ අපිටත් අසත්පුරුෂ ආශ්‍රයයන් ලැබුණා. ඒ කාලේ අපිත් විනාශභාවයට පත් වෙලා. එතකොට එහෙනම් ඒක උනේ හේතුවක් නිසා. මගේ වැරද්ද නිසා නෙමෙයි. මම අද මෙතන ඉන්නේ මගේ නිවැරදිභාවය නිසා නෙමෙයි. මගේ සංස්කාරයන් හේතුවෙන් ඊට අදාළ ආශ්‍රයයන් මට ලැබුණා. ඒ නිසා මෙතන තියෙන්නේ කාටවත් චෝදනා කරන්න කාටවත් ගරහන්න පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. සංස්කාරපත්‍ය සංස්කාරයන් නිසායි මේ වැරදි දැනීම් සහ මේ නිවැරදි දැනීම් සකස් වෙන්නේ කියන කාරණේ තේරුම් ගන්න. එහෙම තේරුම් ගන වැරදි කරන කෙනාත් නිවැරදි කරන කෙනාත් උත්සාහ ගන්න ඕනේ නෝනා මේ නිවැරදි සංස්කාරයන් ජීවිතයට එකතු කරගන්න. මොකද නිවැරදි සංස්කාර කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව උතුම් ආරෂ්ඨාංගික මාර්ගය.
ඔය ඕනම වැරදි කරන ස්වාමින් වහන්සේ නමකට පරාජිකාව හැර නැවත නිවැරදි වීමේ අවස්ථාව ධර්මයේ තුල තියෙනවා. පරාජිකාව හැර සංඝාදිශේෂ කරත් එයාට නිවැරදි වීමේ අවස්ථාව තියෙනවා ඊට අදාළ විනය කර්මයන් කරලා. ඒ නිසා එවැනි ස්වාමින් වහන්සේලාට ඇඟිල්ල දික් කරලා මම චෝදනා කරන්න යන්නේ නැහැ. මොකද මට කල්යාණ මිත්‍ර ආශ්‍රය නොලැබුණා නම් මගේ අතීත සංස්කාරයන් ඊට අදාළව ශක්තිමත් නොවුණා නම් මමත් ඉන්නේ අද ඔතනයි. ඔතනයි. ඒ නිසා නෝනා මේක හේතුඵල ධර්මයක්. මේ හේතුඵල ධර්මයන් දකිමින් අපි නිවැරදි වෙන්න ඕනේ. වැරදි කරන කෙනා නිවැරදි වෙනවා වගේම වැරදි නොකරන අය මේ සංස්කාරයන්ගේ තියෙනා වූ කුසල් සංස්කාරයන්ගේ තියෙනා වූ බලවත්භාවයත් කුසල් සංස්කාරයන් අපිව මාර්ගය තුල නිවැරදි කිරීමේ ශක්තිය කොයි ආකාරයෙන් තියනවාද කියන කාරණය ජීවිතයට එකතු කරගෙන අකුසලයෙන් බැහැර වෙන්න ඕන නෝනා. ඔයෙමි සිද්ධීන් අපිට බල කරන්නේ මේ මාට ගැටෙන්න නෙමෙයි. ඔවෙනි සිද්ධීන් අපිට බල කරන්නේ අපිට නිවැරදි වෙන්න කියලා. අපිට නිවැරදි වෙන්න කියලා. අපි ඕවාට ගැටිලා අපි ඕවාට චෝදනා කරලා අපි ඕවාට බැනලා අපිත් අකුසල් රැස් කර ගත්තොත් නෝනා එයයි මමයි දෙන්නම ඉන්නේ එකම තැන. එයා වැරදි කරනවා මම බයිනෝ. ඒක ඕක තමයි සංසාරේ අපි සාරා සංක කල්ප ලක්ෂ ගාණයක් කරමින් ආවේ. කරමින් ආවේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය කියන්නේ කැඩෙමින් බිදෙමින් විසිරෙමින් නැවත ගොඩ නැගෙමින් පටිච්ච සමුප්පන්න ගලාගෙන යන ධර්මතාවයක් කියලා. ඒ නිසා මේ කැඩෙන බිදෙන විසිරෙන දේවල් ගැන කලබල වෙන්න එපා. ඒක ලෝකය. රූපය කියන්නේ කැඩෙන බිදෙන විසිරෙන ස්වභාවය. වේදනාව කියන්නේ කැඩෙන බිදෙන විසිරෙන ස්වභාවය. සංඥාව කියන්නේ කැඩෙන බිදෙන විසිරෙන සංස්කාර කියන්නේ විඥානය කියන්නේ කැඩෙන බිදෙන විසිරෙනා වූ ස්වභාවයයි. ඒකයි අර්ථේ. අර්ථේකනම් අපිට නොකඩේවා කියලා බලාපොරොත්තු වෙන්න බෑ. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ ගුණයන් අද සංඝයා තුලින් නොකඩේවා කියලා බලාපොරොත්තු වෙන්න බෑ. පටාචාරා උත්තමාවියගේ ගුණයන් අද ශාසනයේ නොකඩේවා එසේම පවතිවා කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මේ පංච උපාදානස්කන්ධ ලෝකය කැඩෙමින් බිදෙමින් විසිරෙමින් නැවත සකස් වෙමින් පටිච්ච සමුප්පන්නව කල්ප කෝටි සියක් ප්‍රකෝටි ගානක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරගෙන ඇවිල්ලා තියෙනවා නෝනා. ඒ නිසා මේක නිවැරදි කරන්න බෑ. ලෝකයේ ස්වභාවයයි මෙහි. මේ ලෝකයේ ස්වභාවය දැකලා අපි නිවැරදි වෙලා අපි යන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත අහවල් ආරණ්‍යට යන්න. ඒ අහවල් ආරණ්‍ය මේ විදිය විනය විරෝධී වැඩ කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒ අයට විනය පනවලා එන්නේ විනය කර්ම කළා කියලා. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ කියනවා අනේ භාග්‍යවතුන් වහන්සේ එතන ස්වාමින් වහන්සේලා ගොඩක් ඉන්නවා මට ගිහිල්ලා මේක කරන්න බෑ කියනවා. එහෙමනම් සාරිපුත්ත එතන ඉන්නේ ස්වාමින් වහන්සේලා 59ක් නම් ඔබත් 59ක් අරගෙන යන්න කියනවා. පනස්සමක් අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ යනවා. ගිහිල්ලා විනය පනවනවා. කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ. කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ. නමුත් නොපිළිගත්තා කියලා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ ඒවා නිසා අකුසල් කරගන්න ස්වභාවික හිටියේ නැහැ. මොකද ලෝකය කියන්නේ කැඩෙමින් බිදෙමින් විසිරෙමින් ගමන් කරන්නා වූ පටිච්ච සම්පන්න ධර්මතාවයක්. මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් අපි නොකඩෙන්නා වූ ස්වභාවයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒවා කැඩිලා යනවා, ඇලීම් ගැටීම් දිසාවට කැඩි කැඩි යනවා. ඒ නිසා නෝනා මේ කැඩෙන බිදෙන විසිරෙන මේ පටිච්ච සමුප්පන්න පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල නිවැරදි කිරීම නෙමේ කරන්න ඕනේ. අපි සතියෙන් සිහියෙන් ජීවත් වීම. අපි සතියෙන් සිහියෙන් ජීවත් වෙනවා. කුමක් කෙරෙහි සතිය සිහියද? රූපේ කෙරෙහි සතිය සිහිය, වේදනාව කෙරෙහි සතිය සිහිය, සංඥාව කෙරෙහි සතිය සිහිය, සංස්කාර විඥානයන් කෙරෙහි සතිය සිහියෙන් ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සිහියෙන් ජීවත් වෙන්න. සිහියෙන් ජීවත් වෙන්න. මොකද ඔබේ ඔය පස්සේ ඉදිරියේ සකස් වෙන වේදනාව කැඩෙනවා. නරක දෙයක් වැරදි දෙයක් දැක්කොත් ගැටෙනවා. හයක් දැක්කොත් ඇලෙනවා. මේ කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයේ ඉදිරියේ සිහියත් එක් වෙන්න. එයා සිහිය ඇති කර ගන්නවා. එයා ලෝකේ ගැන හොයන්න යන්නේ නැහැ. මොකද හොයන්න දෙයක් නැහැ. ලෝකයේ කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් ගලාගෙන යන පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. ඒකේ හොයන්න දෙයක් නැහැ. එයා නිරේතුරුවම
කැඩෙන බිදෙන විසිරෙන ලෝකයේ ඉදිරියේ තමාගේ කැඩෙන බිදෙන විසිරෙන පංච උපාදානස්කන්ධය දිහා සිහියෙන් දකිනවා. එයා සිහියෙන් දකිනවා මේ රූපේ යථා ස්වභාවය. එයා භික්ෂුවක් දැන්. එයා භික්ෂුවක් හැටියට ගමට යනවා පින්දපාතේ වඩිනවා දානි ටික හොයා ගන්නවා කුටියට එනවා නැත්නම් පන්සලට එනවා ආරණ්‍යට එනවා උදේට පන්සලේ දානශාලාවට ගිහිලා දානි ටික ගන්නවා කුටියට එනවා සිහියෙන් ජීවත් වෙනවා බුදුරජාණන් වහන්සේ සංඝයාට දේශනා කරන පළවෙනි තැන සිහියෙන් ජීවත් වෙන්න මේ රූපය කෙරෙහි සිහිය ඇති කරගන්න කායානුපස්සනාවට හිත යොමු කරන්න මේ රූපය දෙතිස් කුණුපයක් මේ රූපය සතර මහා ධාතුවක් මේ රූපය අට්ටික සංඥාවක් මේ රූපේ නිරේතුරුවම ආයතන හයක් මේ රූපේ නිරේතුරුවම අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් මෙතන තියෙන්නේ මේක මරණානුස්සතියක් මැරිලා සතර මහා ධාතුවට එකතු වෙන දෙයක් දෙයනේ මේක දරාගෙන විනෝද වෙන්න සතුටු වෙන්න ආස්වාදේ ලබන්න මේ උතුම් තෙරුවන්ට අගෞරව කරන්න මේ උතුම් සුපටිපන්න ගුණයට උජුපටිපන්න ගුණයට ඥායපටිපන්න ගුණයට සාමීචිපටිපන්න ගුණයට අගෞරව කරන්න දෙයක් මෙතන නැහැ මේක අනිත්‍ය වූ රූපයක් එයා ඒ අනිත්‍ය වූ රූපය අනිත්‍ය වශයෙන් දකිනවා නෝන ලෝකේ දිහා බලන්නේ කරන වැරදි දිහා බලන්නේ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අනුන් කරන වැරදි දිහා බැලුවනම් උන්වහන්සේ අදත් බවේ මුගලන් මහෝත්තමයාණන් වහන්සේ අනුන් කරපු දේවල් බල බල ඉන්න ගියානම් උන්වහන්සේ තාමත් බවේ පටාචාරාව උත්පලා වන්නාය අසෝදරාව අනුන් කරපු දේවල් බලබලා ඉන්න ගියානම් ගැටි ගැටි ඇලි ඇලි ඉන්න ගියානම් ඒ උත්තමාවියෝ තාමත් බවේ අනුන්ගෙන් අපිට වැඩක් නැහැ අනුන්ගෙන් අපිට වැඩක් නැහැ අනුන් කියන්නේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් ඒ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය කැඩෙමින් බිදෙමින් විසිරෙමින් පටිච්ච සමුප්පන්න යනවා ලෝක ස්වභාවය තමා දිසෙයා බලනවා කැඩෙන බිදෙන විසිරෙන ලෝකයේ ඉදිරියේ තමාගේ සිත නොකඩෙන ස්වභාවයට යා ගන්නවා කොහොමද යා නොකඩෙන ස්වභාවයට ගන්නෙ රූපේ යථා ස්වභාවය නුවණින් දකිනවා එයා දැස් පියාගෙන දානි ටික අරගෙන කුටියේ වාඩි වෙලා ඉරමිනිය ගොතාගෙන නැත්තම් හාන්සි වෙලා නැත්තම් පුටුවක ඉඳගෙන එයා තෙතිස් කුණුපයක් හැටියට රූපය දකිනවා එයා නිරේතුරුවම අට්ටික සංඥාවක් හැටියට රූපය දකිනවා එයා නිරේතුරුව මරණානුස්සතියක් හැටියට රූපය දකිනවා එයා නිරේතුවම අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් හැටියට අට්ටික සංඥාවක් හැටියට මේ රූපය දකිනවා දකිමින් නිරේතුරුව මෙයා රූපය කෙරෙහි තින තෘෂ්ණාව සියුම් කරගන්නවා අධ්‍යාත්මික රූපය කෙරෙහි තින තෘෂ්ණාව සියුම් කරගන්නවා එයා මේ වැරදි කරන ලෝකයේ දිහා බලනවා බාහිර රූපයන් දිහා අනේ මේ වැරදි කරන සෑම රූපයක්ම දෙයනේ අට්ටික සංඥාවක් නේ මේක මේක දෙතිස් කුරුපයක් නේ මේක සතර මහා ධාතුවක් නේ මේක මරණානුස්සතිය මේක ඉරියව්වක්වත් අපිට අයිති නෑනේ අපි රූපවාහිනියෙන් බලලා අපි මුහුණු පොතෙන් බලලා දෙයනේ මේ ඉරියව් හිඳ කොච්චර ගැටෙනවද මේ ඉරියව් වලට කොච්චර බයිනවද අනේ මේ ස්වාමීන් වහන්සේ තොප්පියක් දාගෙන ඉන්නවා සංග්ලාස් දෙකක් දාගෙන ඉන්නවා කියලා අනුන්ගේ අනිත්‍ය වෙන ඉරියව් කය දැකලා මොන අකුසල් ගිනුම් ශක්තිමත් කරගන්න නැද්ද කියලා බලන්නකෝ අනුන්ගේ දුර්වල රහත්භාවයන් දැකලා විකෘති රහත්භාවයන් දැකලා ඒවා අහලා අපේ අකුසල් ගිනුම් අපි කොච්චර ශක්තිමත් කරගන්න නැද්ද එපා කැඩෙන බිදෙන විසිරෙන ලෝකයේ දිහා බලන්න ඔබේ ලෝකයේ දිහා බලන්න අන්‍ය ආූපයේ දිහා බලනවා දෙයනේ මේක අනිත්‍ය වූ අධ්‍යාත්මික රූපයක් අනිත්‍ය වූ බාහිර රූපයන් මේවා මගේ කියලා ගන්න දෙයක් නැහැ මම කියලා ගන්න දෙයක් නැහැ මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ මේ ආත්මය තුල මම ඉන්නවා කියලා ගන්න දෙයක් නැහැ එයා අධ්‍යාත්මික රූපයේ කෙරෙහි තින තෘෂ්ණාව සියුම් කරනවා එයා බාහිර රූපයන් කෙරෙහි තින තෘෂ්ණාව සියුම් කරනවා ගැටීමක් නැහැ කවුරු මොන දේ කළත් එයා තුල ඇලීමක් නැහැ නිරේතුරුව මෙයා ධර්මයේ උපේක්ෂාවෙන් රූපය දෙස බලනවා ධර්මයේ උපේක්ෂාවෙන් ඊළඟට එයා වේදනානුපස්සනාව තුල ජීවත් වෙනවා එයා දකිනවා දෙයියනේ මේ දේවල් නිසා සැප වේදනාවන් දුක් වේදනාවන් කොයිසා ඇති වුණත් ඒ සෑම වේදනාවක්ම සකස් උනේ කුමක් නිසාද එක හේතුවයි පස්සේ නිසා පස්සේ නිත්‍ය වශයෙන් ගත්තා මේ ඉඳගෙන ඉන්නවා අන්න වැරදි කරන ස්වාමීන් වහන්සේව මතක් වෙනවා දැක්කා ඇසුණා දැනුණා පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරනවා පස්සේ මගේ කර ගන්නවා
පස්සේ තුල මම ඉන්නවා කියලා දකින්නවා පස්සේ මගේ ආත්මය කරලා දකින්නවා මේ හේතුඵල ධර්මයන් නිසා සකස් වෙන පස්සේ හේතුවෙන් අන්න විඳීම ඇති කර ගන්නවා දැන් ඉතින් බහිනවා ආවල් ස්වාමීන් වහන්සේ වැරදි ආවල් ස්වාමීන් වහන්සේ හරි අන්න අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙන වේදනාව නිසා අපි අනුන් නිසා අපි භවය සකස් කර ගන්නවා අනුන් නිසා අපි භවය සකස් කර ගන්නවා අනුන් කෙරේ ඇලෙනවා අනුන් කෙරේ ගැටෙනවා ගැටිලා නිරේතුරුව තුෂ්ණාපච්චයා උපාදානං උපාදානපච්චයා භව භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව අපි අනුන් ගැන බණින මොහොතක් පාසා සිතුවිල්ලක් පාසා අපි ජාති ජරා වියාදි මරණ සකස් කර ගන්නවා අන්න පංච උපාදානස්කන්ධ මාර්යාගේ සැබෑ ස්වභාවය පිංගතුනි අපි මාර්යා මාර්යා කියලා අර වසවර්ති දිව්‍ය පුත්‍රයා දිහා බලන් ඉන්නේ අර මාර්යා මාර්යා කියලා වසවර්ති දිව්‍ය පුත්‍රයාට ඇඟිල්ල දික් කරලා පෙන්නනවා මේ මාර්යා අපිට බාධා කරනවා කියලා කියනවා නමුත් අපිට බාධා කරන ඔබට බාධා කරන මාර්යා වසවර්ති දිව්‍ය පුත්‍රයා නෙමේ ඔබට බාධා කරන මාර්යා ඔබ තුලයි සකස් වෙන්නේ ඒ මාර්යා ඔබේ පස්සේ අසල සැඟවී සිටින අවස්ථාව ලැබෙනකන් පස්සේ අතල සැඟවී සිටලා ඔබ ඒ පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරන මොහොතේ ඔබ මාර්යාගේ ග්‍රහණයට අහුවෙච්ච භික්ෂුවක් ගිහි කෙනෙක් බවට පත් වෙනවා එනිසා මාර්යා ඔබ තුලයි සකස් වෙන්නේ ඒ මාර්යා පස්සේ ළඟ නැවතිලා නිරයතුරුව ගොදුරු සොයමින් ඉන්නවා පිංගතුනි එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යා වේදනාව තුල සතියෙන් ජීවත් වෙනවා සිහියෙන් රූපයේ කෙරෙහි සිහියෙන් ජීවත් වුණා මේ සෑම සැප දුක් උපේක්ෂා විඳීමක් මෙයා අනිත්‍යයි කියලා දකිනවා වැරදි කරන ස්වාමින් වහන්සේ තුලින් දුක් වේදනාවක් එනවා නිවැරදි ඉන්න ස්වාමින් වහන්සේ තුලින් සැප වේදනාවක් එනවා ඒ දෙකටම යා ඇලෙන්නේ නැහැ එයා දන්නවා මේ දෙකම මට භවය සකස් කර දෙනවා කියලා එයා දකිනවා ජාති ජරා ව්‍යාධි මරණ සකස් කර දෙනවා කියලා එයා දකිනවා එනිසා එයා නිරතුරුවම සැප දුක් උපේක්ෂා වේදනාවන් ඉදිරියේ සිහිය පවත්වාගෙන යනවා ඊළඟට එයා නිරතුරුවම චිත්තානුපස්සනාව තුල ජීවත් වෙනවා මේ සකස් වෙන සෑම සිතුවිල්ලක්ම එයා දකිනවා අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා උදේ ඉඳන් කී දහහක් සිතුවිලි සකස් වෙන්නේ නැද්ද කිසිම සිතුවිල්ලක් අපිට ඇති නැහැ පස්සේ හේතුවෙන් සකස් වුණා වූ වේදනාව නිසාම අපි මේ සිතුවිලි පසුපස හබාගෙන යනවා ඒ නිසා යාගේ සිතට සිතුවිල්ලක් ආවොත් අහවල් ස්වාමින්වහන්සේ මෙහෙම හැසිරුණා කියලා ඒ සිතේ යා අනිත්‍ය වශයෙන් දකිනවා අනිත්‍ය වශයෙන් දකිනවා වැරදි කරන ස්වාමින් වහන්සේ තුලින් එයා සාරිපුත්ත මහෝත්තම ආනන් වහන්සේ දකිනවා අනේ සුන්දර ධර්ම වැරදි කරන ස්වාමින් වහන්සේ තුලින් සාරිපුත්ත මහෝත්තම ආනන් වහන්සේ දකිනවා අන්න අර අහවල් ස්වාමින් වහන්සේ මේ විදිය දේවල් කරනවා ඒ සිතේ යා අනිත්‍යයි කියලා දකිනවා වැරදි කරන ස්වාමින් වහන්සේ තුලින් මුගලන් මහෝත්තම ආනන් වහන්සේ දකිනවා අන්න අහවල් දසසිල් මෑණියෝ මේ විදිය වැරදි කරනවා කියලා මේ විදිය වැරදි ප්‍රකාශ කරනවා කියලා දකිනවා ඒ සිත අනිත්‍යයි කියලා දකිනවා ඒ වැරදි කරන දසසිල් මෑණියන් තුලින් අන්න පටාචාරාව උත්පල වන්නාව දකිනවා අන්න මොකද්ද චිත්තානුපස්සනාව චිත්තානුපස්සනාව බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ සිහිය ඇති කරගන්න සිහිය ඇති කරගන්න ඊළඟට යා ධම්මානුපස්සනාව දකිනවා දෙයියනේ මේ සෑම පංච නීවරණ ධර්මයක්ම සප්ත බොජ්ජංග ධර්මයක්ම අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිනවා දේවදත්ත හාමුදුරුව පංච නීවරණයන් තුල ඔද්දල් වෙලා බැසගෙන අවීචි මහා නිරයට ගියත් අනේ කවදා හරි දවසක පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙනවා කියන මේ උතුම් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා ධම්මානුපස්සනාවෙන් දකිනවා අහවල් වැරදි කරන සාමින් වහන්සේ තුල මේ ලියලන්නේ පංච නීවරණමයි කාමච්ඡන්දයමයි ලියවන්නේ ඇසමයි පිනවන්න හදන්නේ කනමයි පිනවන්න හදන්නේ දිවමයි පිනවන්න හදන්නේ නාසයමයි පිනවන්න හදන්නේ අනේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් අනිත්‍ය වූ ධර්මතාවයන් කියලා දකිනවා ඔය කියන සාමින් වහන්සේලා සංසාරේ කවදා හරි උතුම් කල්යාණ මිත්‍රාශ්‍රයන් ලැබිලා රහත් ඵලයට පත් වෙන්න පුළුවන් පත් වෙන්න පුළුවන් ඒ නිසා නිරේතුරුව මේ පංච නීවරණයන්ගේ අනිත්‍යභාවය ධම්මානුපස්සනාවෙන් දකිනවා
මේ නිවැරදිව ඔබලා වර්ණා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා අහවල් ස්වාමින් වහන්සේ හරිම සිල්වත් හරිම ගුණවත් හරිම අල්පේච්ඡයි ඒ සෑම මොහතකම ඔබ තුල වැඩෙන්නා වූ උතුම් ප්‍රීති පස්සද්ධියක් තියෙනවා ධර්මයේ ප්‍රීතිය පස්සද්ධිය සහ ලෞකික සද්ද බොජ්ජංගයන් අනේ මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍යයි කියලා යා දකිනවා මේ අනිත්‍ය වූ සංස්කාරයන් අපි රැස් කරගන්න කියලා දකිනවා අනුන්ගේ හරියෝ අනුන්ගේ වැරදි නිසා අපි ජාති ජරා ව්‍යාධි මරණ රැස් කරගන්නේ නැහැ අන නිරේතුරුවම සිහියෙන් ජීවත් වන භික්ෂුවක් බවට පත් වුණා වැරදි කරන ලෝකය තුල වැරද්ද කරා යන ලෝකය තුල පංච නීවරණයන්ගෙන් ගහන වූ ලෝකය තුල අන්නේ පුද්ගලයා සිහියෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වුණා සිහියෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වුණා වැරද්ද තුලින් තමා නිවැරදි කෙනෙක් බවට පත් වුණා වැරදි කරන භික්ෂුව තුලින් තමා උතුම් මහා සංඝරත්නය කියන අර්ථය ශක්තිමත් කරගන්න කෙනෙක් වුණා අන සිහියෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා ඒ භික්ෂුව ඒ ගිහි පින්වතා එයාට ලෝකෙ මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ දැන් මම මෙතන වාඩි වෙලා ඉන්නවා ඔබලා එන්නේ ඉස්සෙල්ලත් මම මෙතන වාඩිලා හිටියා මට ලෝකය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ එයි මම සිහියෙන් ජීවත් වෙන භික්ෂුවක් මම සිහියෙන් ජීවත් වෙන්නේ මම පුද්ගලයේ දිහා බලන්නේ මමය මගේ කියන සංඥාවෙන් නෙමෙයි ඒ ජීවිතය කායානුපස්සනාව තුළ මම විසිරව දකිනවා ඒ භික්ෂුව නිසා සකස් වෙන්නා වූ සිතුවිල්ල වේදනානුපස්සනාව තුළ මම විසිරව දකිනවා ඒ භික්ෂුව තුළ සකස් වෙන්නා වූ සිතුවිල්ල මම චිත්තානුපස්සනාව තුළ විසිරව දකිනවා ඒ භික්ෂුව තුළ තියෙන්නා වූ පංච නීවරණයන් සප්ත බොජ්ජංගයන් මම ධම්මානුපස්සනාව තුළ විසිරලා මම ඔබට ආරාධනා කරනවා අන්න ගිහි ජීවිතයේ තුල පුතේ ඔබ සිත පැවිදි කරගත්තා වූ කෙනෙක් බවට පත් වෙච්ච කෙනෙක්. ඔබට පුළුවන් නම් ගිහි ජීවිතයේ දැන් ඔබ කලබල වෙනවා නම් පැවිදි භාවයට පත් වෙන්න. ඔබ ආස්වාදය තුල පැවිද්දට යන්න උත්සාහ ගන්නවා නම් මොහොතක් නතර කරලා ඔබේ ගිහි ජීවිතය සිහි ඇති ජීවිතයක් බවට පත් කරගන්න. සිහි ඇති ජීවිතයක් බවට පත් කරගන්න. මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ අධ්‍යාත්මික ලෝකයේ බාහිර ලෝකයේ දිහා බලලා මේ සතර සටිපට්ඨානයන්ට අදාළව හිත පිහිටලා ඔබ මුලින්ම හිත පැවිදි කරගන්න හිත පැවිදි කරගන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවනුව ඔබ දැනුම ඇත්තෙක් වෙන්න කියලා මුලින් කියනවා සිහි ඇත්තෙක් වෙන්න කියලා මහා සංඝරත්නයට දෙවනුව කියනවා දැනුම ඇත්තෙක් වෙන්න මොකද දැනුම ඇත්තෙක් වෙන්න කියන්නේ ඒ කියන්නේ සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කරලා විශ්වවිද්‍යාල උපාධිය කරලා එතන නෙමෙයි බුදුරජාණන් වහන්සේ දැනුම ඇත්තෙක් වෙන්න කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්මයේදී නමුත් අද විග්‍රහ කළොත් නම් එතනින් තමයි විග්‍රහ වෙන්නේ නමුත් සංඝයාගේ සුපටිපන්න ගුණයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දැනුම ඇත්තෙක් වෙන්න කියන්නේ මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම විටම දැනුමෙන් හැමදේම කරන්න අතපය එහා මෙහා කරනකොට ඇවිදිනකොට වාඩි වෙනකොට නිදා ගන්නකොට හිටගෙන ඉන්නකොට දානි ගන්නකොට ආහාර ගන්නකොට සිවුරු පොරවනකොට ඇඳුම් අඳිනකොට අතුපතු ගානකොට නානකොට වැසිකිලි කැසිකිලි කරනකොට නිරේතුරුවම දැනුමින් කරන්න ඒ පිළිබඳ සිහි කරමින් කරන්න ඒ පිළිබඳ නුවණින් දකිමින් කරන්න සිත දුවන්න දෙන්න එපා සිත දුවන්න දෙන්න එපා මේ සිත සංසාරයක් පුරාවට පටිච්ච සමුප්පන්නව රූප වේදනා සංඥා සංකාරයන් පස්සේ හබාගෙන ගිය සිතක් එනිසා ඔබ ඒ සිත එක තැනකට ගන්න ඒ සිත එක තැනකට ගත්තේ තමයි ඉන්ද්‍රිය සංවරය ඔබ තුල ඇති වෙන්නේ එනිසා නිරේතුරුවම ඔබ ඉරියව් පවත්වද්දී ඒ ඉරියව් කෙරේ දැනුම ඇති කරගන්න ඒ ඉරියව් කෙරේ සිහිය හොඳින් පවත්වාගෙන යන්න ඔබ කෑමක් කන වෙලාවට බාහිර දේවල් ගැන හිත හිතා ඒ දේ කරන්න එපා ඔබ ඉඳගෙන ඉන්න වෙලාවට බාහිර දේවල් ගැන හිත හිතා ඉන්න එපා ඉඳගෙන ඉන්නවා කියන සංඥාව තුල ඉන්න පස්සයට කවදාක්වත් තෘෂ්ණාවෙන් අසාධාරණයක් කරන්න දෙන්න එපා. නිරේතුරුවම දැනුමෙන් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් එයා සතියෙන් සිහියෙන් ජීවත් වුණා. සිහිය ඇති කරගත්ත සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව ඒ සතර සටිපට්ඨාන ධර්මයන්ගේ වැඩිම උදෙසා ශක්තිය උදෙසා එයා නිරේතුරුවම අනිත්‍ය වූ ඉරියව් පවත්වන කය කෙරෙහි හොඳින් සිහිය පීටවා ගන්නවා. දැනුම ඇති කරගන්නවා. එයාගේ හිත එයා දුවන්න දෙන්නේ නැහැ. තමා වර්තමානයේ තුල ස්ථානගත වෙලා තියෙන ඉරියව්ව කෙරෙහි එයා දැනුමෙන් නිරේතුරුවම එයා තව තව තමන්ගේ සතර සටිපට්ඨානයේ සියුම් කර ගන්නවනවා. තව තව ශක්තිමත් කර ගන්නවා. එහෙම ශක්තිමත් කරන ගන්න කෙනා
නිරේතුරුවම පස්සේ ඉදිරියේ සිහිනුවන ශක්තිමත් කරගත් කෙනෙක්. දැක්කා ඇසුණා දැනුණා කියන තැනින් එහාට යන්න දෙන්නේ නැහැ. අර සිප්පණී කියන මැහුම් කාර්යයට තෘෂ්ණාවේ මැහුම් කාර්යයට ඉඩ දෙන කෙනෙක් බවට එයා පත් වෙන්නේ නැහැ. මොකද අපි පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරන මොහොතේම අර සිප්පණී කියන මැහුම් කාර්ය තෘෂ්ණාවේ මැහුම් කාර්ය සූදානම් වයි ඉන්නේ. ඔබ භවයට අල්ලලා ජාති ජරා ව්‍යාධි මරණ තුලින් බැඳ දමන්න පිංතුනි. සෑම සිතුවිල්ලක් පාසාම සෑම පස්සයක් පාසාම සිප්පණී කියන මැහුම් කාර්ය අධිවේගී මැෂිමක් අතේ තියාගෙන සූදානම් වයි ඉන්නේ. එනිසා ඔබ දැන් සිහියෙන් ඇතිව දැනුම ඇතුව ජීවත් වෙද්දී පස්සේ කෙරෙහි ඔබ අවධානයෙන් ඉන්නේ. දැක්කා අනිත්‍යයි කියලා හිතනවා. ඇසුණා ඇසෙන දේ අනිත්‍යයි කියලා හිතනවා. දැනුණා දැනන දේ අනිත්‍යයි කියලා හිතනවා. පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. ඒ නිසාම එයා තුල ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් වෙන්නේ නැහැ. එයා නිරේතුරුවම සකස් උනත් විඳීම් මේ විඳීම් වල අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. එයා විඳීම් වලට බැඳෙන්නේ නැහැ. මේ සැප දුක් විඳීම් නිසාමයි මේ සියලු විනාශයන්. සැප සොයාගෙන යනවා. සැප වේදනාවන් සැප රූපයන් සැප සංඥාවන් සැප අඳුනා ගැනීම සැප සංස්කාරයන් සැප දැනීම මේ සැප දුක් විනාශය අපිට බලවත් වූ අනතුරක් කරනවා. එනිසා ඒ අනතුරට එයා අරන් යන්නේ නැහැ. පස්සේ ළඟදිම සතිය සිහියෙන් එයා නවත්තනවා. සිප්පණීට අවස්ථාව දෙන්නේ නැහැ. වේදනාවට යන්නේ නැහැ. විඳීමට යන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා නිරේතුරුවම දැක්කා ඇසුණා දැනුණා කියන තැන ජීවත් වෙන්න සමත් කෙනෙක් කියලා. එයා වේදනානුපස්සනාවට බැඳෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, ඒ තුල බැසගන්නේ නැහැ. එයා නිරේතුරුවම දැස් දෙක පියාගෙන දකින්න කියනවා. මේ සකස් කරගත්තා වූ සෑම සැප දුක් උපේක්ෂා විඳීමක තියෙනා වූ අනිත්‍යභාවය. අතීත වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය, වර්තමාන වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය, අනාගතයේ අපි ප්‍රාර්ථනා කරන්නා වූ විඳීම් වල අනිත්‍යභාවයන් එයා නුවණින් දකිනවා. එයා නුවණින් දකිනවා. එයා දකිමින් එයා නිරේතුරුවම හිතනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොනසා දරුණු වේදනාවක් ආවත් ඒ වේදනාව පස්සේ හේතුවෙන් සකස් වුණා වූ හේතුඵල ධර්මයක් කියලා එයා දකිනවා. ඒ වේදනාවට එයා බැඳෙන්නේ නැහැ. ඒ වේදනාව මගේ කරගන්නේ නැහැ. ඒ වේදනාව තුල මම ඉන්නවා කියලා දකින්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා මරණීය වේදනාවට හිත යොමු කරනවා කියනවා. මරණීය වේදනාවට හිත යොමු කරනවා. දැන් මම පහුගිය දවසක පින්ඩපාතර ගෙදරකට වඩිද්දී ඒ ගෙදර මහත්මයා දැඩි විදියට රෝගාතුර වෙලා හිටියේ ටිකේ. එයා රෝගාතුර වෙලා ඒ රෝගය වැඩි වෙලා ඒ අම්මා මට කියනවා මේ තාත්තා පැදුරක නිදි කරලායි හිටියේ. ඒ වේදනාව වැඩි කමටේ පැදුර කෑලි කෑලි වලට ඉරලා කියලා. එච්චරට වේදනාව වැඩි. වේදනාව හේතුඵල ධර්මයක්. වේදනාව කියන්නේ පස්සේ නිසා සකස් වුණා වූ ධර්මතාවයක්. මේ පස්සේ අනිත්‍යයි කියලා දකින්නේ පින්වත් තාත්තාට ශක්තිය ධර්මානුකූල ශක්තිය තිබුණේ නැහැ. වේදනාවට බැඳුණා. මේ වේදනාව මගේ, මේ වේදනාව තුල මම ඉන්නවා, මේ වේදනාව මගේ ආත්මයයි කියලා වේදනාව තුලින් නැවත නැවත ගැටෙන දිශාවට මෙයාපත් වුණා. ප්‍රජානන් වහන්සේ දේශනා කරනවා එයා සතර සරිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය පිහිටව ගත්තා. එයා නිරේතුරුව මේ ඉරියව් කෙරෙහි සිහිය පිහිටව ගත්තා. එයා නිරේතුරුව වේදනාවේ අනිත්‍යභාවය දැක්කා. දැකලා එයා දැස් දෙක පියාගෙන දකිනවා දෙයනේ මං අනාගතේ මට මෙවැනි මරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මම මහ පාරක වාහනයක හැප්පිලා පණ ගැහි 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 මාව මැරෙන්න පුළුවන්. මම මහ පාරකදී කවුරු හරි මට ගහලා කපලා කොටලා වෙඩි තියලා අනේ මාව මැරෙන්න පුළුවන්. මම බෝම්බයකට අහුවෙලා කෑලි කුඩු වෙලා මැරෙන්න පුළුවන්. මට කවුරු හරි බෙල්ල මිරිකගෙන ඉඳලා අනේ මම මරණීය වේදනාවට පත් වෙලා මැරෙන්න පුළුවන්. ඒ සෑම වේදනාවකම යා අනිත්‍යභාවය දකිනවා. මරණීය වේදනාවෙත් අනිත්‍යභාවය දකිනවා. අනේ කෙනෙක් මගේ බෙල්ල මිරිකගෙන 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 පැය ගාණක් ඉඳලා ඒ සකස් වෙන සෑම විඳීමකම තියෙන අනිත්‍යභාවය දකිනවා. මේ වේදනාව මට අයිති දෙයක් නෙමේ. මේ වේදනාව තුල මම නෑ, මම කියලා කෙනෙක් නෑ. මේක පස්සේ හේතුවෙන් සකස් වෙන්නා වූ දැනීමක් පමණක්මයි. එයා ඒ වේදනාවේ අනිත්‍යභාවය දකිනවා.
එයා ඒ වේදනාවේ අනිත්‍යභාවය දකිද්දී එයා මරණීය වේදනාවටවත් ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නැති කරගන්නේ නැහැ. ඒ ඇති නොකර ගන්නා වූ තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් අපවත් වෙන වෙලාවේ තමන් මිය යන වෙලාවේ තමා තුලින්ම වේදනාවෝ නිරුද්ධ වෙලා යනවා නිවි යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒසා බුදුරජාණන් වහන්සේ අපේ උතුම් පැවිදි ජීවිත ස්ථානගත කරලා තියෙන්නේ නෝනා මෙවැනි සුන්දර මාර්ගයක් ඔස්සේ මෙවැනි සුන්දර මාර්ගයක් ඔස්සේ එනිසා අපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් ගිය තැන මේ ධර්මයේ කතා කරද්දී අපිට මේ සුන්දර අවස්ථාවන් සියල්ල ජීවිතයට එකතු කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ මෙවැනි සුන්දර භික්ෂූත්වයක් කියලා. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා, මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දුන්නා. තමන්ට කියලා ලැබුණ මොන සම්පතක්ද, දේපලක්ද, වස්තුවක්ද, දුවෙක්ද, පුතෙක්ද, බිරිඳක්ද, රජ කෙනෙක්ද, විසවක්ද සියල්ලම දන් දුන්නා. හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. මේ ලෝකයේ කිසිම දෙවියෙකුට, බ්‍රහ්මෙකුට, මිනිස්සෙකුට විඳින්න බැරි අප්‍රමාණ දුක්ඛන්දරාවක් වින්දා. ඒ වගේම අර උත්තරීතර මහා රජකම්, සක්විති රජකම්, අර මහා පායවල් නිවාස තුනක්, රම්ය සුබ මාලිගාවන්, මේ සියල්ල දන් දුන්නා. මේසා මහා කැපවීමක් ඔබත් මමත් වෙනුවෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ කරලා තියෙනවා. එනිසා ඒ උත්තරීතර කැපවීමට අපි අගෞරව කළොත් එහි විපාකයන් නම් අපිට කල්ප ගානකින් ගෙවලා අවසන් කරන්න බෑ. එනිසා අපි භික්ෂුවක් වෙන්න පුළුවන්, අපි සෑම භික්ෂුන් වහන්සේලා හැටියට පැවිදි වෙන්න බලාපොරොත්තු වෙන පින්වතුන්ලා හැටියට දවසකට එක විනාඩියක්වත් යොමු කරන්න. දෙයනේ මේ උතුම් චීවරේ මට දරා ගන්න. දෙයනේ මේ උතුම් සංඝ සමාජයේ සමාජිකත්වයේ ලබන්න. දෙයනේ මේ ගිහි ජනතාවගෙන් වැඳුම් පිදුම් ලබන්න. මේ ගිහි ජනතාවගෙන් මේ අග්‍ර වූ සිව්පසයන් ලබන්න. මට පාර පෙන්නපු මට සාස්තුන් වහන්සේ වුණ බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් කළා වූ ඒ මහා යුග මෙහෙවර මහා කැපවීම නුවණින් දකින්න, නුවණින් දකින්න. අපි සෑම නිමේෂයකදී මේ උතුම් ධර්මතාවයන් නුවණින් දකිනවා. දෙයනේ මෙවන් මහා කැපවීමක් කරපු ඒ උත්තරීතර සාස්තුන් වහන්සේ වෙනුවෙන් මගේ භික්ෂු ජීවිතයේ මන් දැනුවත්ව එක සිල්පදයක් බිඳින්නේ නැහැ. ඒ බින්දත් බුදුරජාණන් වහන්සේට අගෞරවයක්මයි, අගෞරවයක්මයි. බුදුරජාණන් වහන්සේට ණයකාරයෙක් වුණොත් අර මහා කරුණාවෙන් පිරුණා වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේට එක සිල්පදයක් බිඳගෙන අපි ණයකාරයෙක් වුණොත් දැනුවත්ව කවදාක්වත් ඒ ණයෙන් නිදහස් වෙන්න නම් ලේසියෙන් හම්බු වෙන්නේ නැහැ. එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ මහා කරුණාව, අපි කෙරෙහි තිබ්බා වූ කරුණාව දකින්න, මේ සම්මා සම්බුද්ධ ශාසනය ලෝකෙට දායාද කරන්න, මේ පංච උපාදානස්කන්ධ, වියරු පංච උපාදානස්කන්ධ ලෝක ධර්මයන් තුල ඉඳගෙන මේ වසවර්ති මාර්යාවනි බලයට අධිපති මාර ධර්මයක් වටා ඉඳගෙන මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අපිට දායාද කරන්න. බුදුරජාණන් වහන්සේ යම් ලේ කන්දරාවක් කැප කළා නම්, මස් කන්දරාවක් කැප කරා නම්, යම් දහදිය කන්දරාවක් කැප කරා නම්, යම් වීරයක් වැඩුවා නම්, ඒ දෙයට අපි අගෞරව කළ යුතු නැහැ කියන කාරණය ගෞරවයෙන් සිහිපත් කරනවා.